Hi everyone, මගේ නම අවුරා. මම අද ඔයාලට මගේ Emirates cabin crew කතන්දරේ කියන්න තමයි යන්නේ. To all of my usual viewers out there, this video is going to be completely in Sinhalese. I'm just gonna talk to my friends about how the process goes in Sri Lanka and why I became a cabin crew. So, I'll see you guys next time. ඉතින්, දැන් අපි පටන් ගමු. මගේ Emirates cabin crew කතාව. මේ විදිහක කොහෙන් පටන් ගන්නද කියලා මට හිතාගන්න අමාරුයි. එනට ඉස්ලාම කියන මගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මගේ නම අවුරා. මම අවුරුදු 6ක් Emirates Airline එකේ වැඩ කළා කැබින් ක්‍රූ කෙනෙක් විදිහට. මම 2014 දෙසැම්බර් ඉඳන් 2020 දෙසැම්බර් වෙනකන් තමයි Emirates Airline එකේ වැඩ කළේ. ඉතින් මේ ජොබ් එක මම හරිම ආසාවෙන් ගොඩාක් ආසාවෙන් කරපු ජොබ් එකක්. මගේ තිබ්බ ලොකු හීන ගොඩක් හැබැයි කරගන්න පුළුවන් වෙච්ච ජොබ් එකක් තමයි මේ Emirates cabin crew job එක. ඕගලන්ට මතකනේ ගිය අවුරුද්දේ මාර්තු, ඒ කියන්නේ 2020 මාර්තු වලදී තමයි World Health Organization එක මේ COVID-19 pandemic එකක් කියලා declare කරේ. ඒක වසංගතයක් කියලා ඒගොල්ලෝ announce කළේ 2020 මාර්තු. මේ අවුරුද්දකටත් වඩා වැඩි නේ. මෙච්චර කාල මේක තියේ කියලාවත් හිතුවේ නැහැ. ඉතින් ඒහෙම ඩික්ලයා කළහම ඔක්කොම එයාලයින්ස් මොකද කළේ ඔක්කොම එයාලයින්ස් එලාගේ ෆ්ලයිට්ස් නැවැත්තුවා Emirates වලත් ඔක්කොම ප්ලේන්ස් ටික ග්‍රවුන්් කළා මාර්තු 2020 මාර්තු 21 කොහෙද ඉඳලා එහෙම නැවැත්තුවාම ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ ඩුබයි වල අපාර්ට්මන්ට් එකට ආව උඩ බලන් ඉන්න තමයි වුණේ අපිට එහෙම කරන්න දෙයක් නැතිලා ඉන්නකොට තමයි මට හිතුනේ මගේ ඩ්‍රීම්ස් ගොඩක් හැබැයි කරගන්න පුළුවන් වෙච්ච ජොබ් එක තමයි මේ කැබින් ක්‍රූ ජොබ් එක. මගේ මේ ඩ්‍රීම් එක තියෙන තව ගොඩක් අය එළියේ ඉන්නවානේ. ලෝකේ වටේම ඉන්නවානේ. එහෙනම් මට පුළුවන් දෙයක් එයාලට කියලා දීලා උදව් කරන්න විදිහක් තියෙනවා නම් හොඳයි නේද කියලා මට හිතුණා. අර නිකන් ගෙදරට ලවුඩ බලන් ඉන්නකොට. ඒ හින්දා තමයි මං මේ YouTube channel එක start කළේ. ඉතින් ඒක එහෙම හිතාගෙන මම YouTube channel එක පටන් ගත්තා. එහෙම ඉන්නකොට තමයි ෆ්ලයිට් සුදායි නම් හම්බෙන්න පටන් ගත්තා. ඒ වුණාට සිටුේෂන් එක වැඩි හොඳක් වුණේ නැහැ. ඉතාලම ආවාසනාවන්ත විදිහට ගොඩක් අයව ලේ ඔෆ් කළා. ඒ කියන්නේ අස් කළා. ඉතින් එහෙම ඉන්නකොට තමයි මගේ Emirates ලත් එක්ක තියෙන අවුරුදු 3-3 යන කොන්ට්‍රැක්ට් එක රිනිව් වෙන්න තිබුණේ දෙසැම්බර් 25 2020 කෙනෙක් ගියවුද කොරෝනා අස්සටමයි මගේ වෙලාවත් ආවේ. ඉතින් අමායි මගේ බැච් එකේ ඔක්කොලම වගේ අපේ කොන්ට්‍රැක්ට් එක රිනිව් කළේ නැහැ. ඉතින් අපිව අයින් කළා. ඒ හින්දා තමයි එන්ඩ් වුණේ මට. නැතුව මං එන්ඩ් නෙමෙයි හිටියේ. ඉතින් එහෙම කරලා මේ අවුරුද්දේ ජනවරි වල තමයි මම ලංකාවට ආපහු ආවේ. ඉතින් මොනව කරන්නද මේ? ඒ ගැන ගොඩාක් මම විස්තර කියන්න යන්නේ නැහැ මෙතනදී. මෙතන ඒකට වැඩි අදාළ නැති හින්දා. ඒ වුණාට ඉතින් මම දිගටම මගේ මේ YouTube channel එක කරගෙන යන්න හිතුවා. මොකද මම හරි ආසයි මේ වීඩියෝ හදන්න. එක්කෙනෙක් හරි ඇවිල්ලා කියනවා නම් ඔයා හදපු වීඩියෝ එකෙන් මට ලොකු ප්‍රයෝජනයක් වුණා කියලා. මට ඒක තමයි තියෙන සතුට. ඒ හින්දා ඉතින් මම මේ channel එක දිගටම කරගෙන යනවා. ඉතින් ඔගොල්ලෝ මගේ YouTube channel එක බැලුවොත් එහෙම ඔයාලන්ට පේනවා මම ඉංග්‍රීසි වලින් තමයි මගේ වීඩියෝ හදන්නේ වැඩිපුරම. ඒක වරදවා තේරුම් ගන්න එපා ඔයගොල්ලෝ. මම ආඩම්බරයටවත් ලොකුකමකටවත් නෙමෙයි මම ඉංග්‍රීසි වලින් වීඩියෝස් හදන්නේ. මම ඉංග්‍රීසි වලින් වීඩියෝස් හදන්නේ ඔයාලා වගේ ලෝකෙ පුරාම ඉන්නවා මේ කැබින් ක්‍රූ ජොබ් එකට Emirates වලට ජොයින් වෙන්න හින බලබලේ හින්න නංගිල මල්ලක්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොටම මට කතා කරන්න පුළුවන් පොදු භාෂාව තමයි ඉංග්‍රීසි කියන්නේ. ඒ හින්දා තමයි මම ඉංග්‍රීසි වලින් වීඩියෝස් හදන්නේ. එතකොට මේ ඩ්‍රීම් එක කවදා හරි හැබැයි කරගන්න ඉන්න ඕන කෙනෙක්ට මේක තේරෙන හින්දා. ඉතින් එහෙම වීඩියෝ හද හද ඉන්නකොට තමයි කොහෙන් හරි මේ ලංකාවේ මල්ලි කෙනෙක් මේ වීඩියෝස් දැකලා මාව දැන් ෆොලෝ කරන්න පටන් ගත්තේ. ඒ මල්ලි තමයි කිව්වේ අනේ අකි හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න උනේ තමයි. ඒ වුණාට ඔයා එක වීඩියෝ එකක් සිංහලෙන් හදලා දාන්නකෝ. මොකද ලංකාවේ කට්ටිය දන්නේ නැහැ ඔයා මෙතන YouTube එකේ ඉන්නා කියලා. ලංකාවේ කට්ටිය දන්නේ නැහැ ලංකාවේ Emirates
ඔල වැඩ කරපු ගර්ල් කෙනෙක් වීඩියෝ හදනවා කියලා දන්නේ නැහැ කියලා ඉතින් මගේ සුපර් ෆෑන් මල්ලි කෙනෙක් තමයි ඇවිල්ලා කිව්වේ තැන්කියු මල්ලි මට හැම කිව්වට නෑෂ් මල්ලි තැන්කියු වෙරි මච් දැන් ගොඩක් කලින් ඉඳන් ඇවිල්ලා කියන්නේ මේ අක්කි මෙහෙම එකක් දාන්නකෝ කියලා ඉතින් මම කිව්වා හරි හරි ඉන්නකෝ මම මේ අනිත් අය අහපු ටොපික්ස් දෙක තුනක් කවර් කරලා මම සිංහලෙන් වීඩියෝ එකක් දාන්නම් කියලා ඉතින් අද ඒ වීඩියෝ එක තමයි මේ හදන්නේ ඔයාලා හැමෝටම. ඉතින් මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ලොකු හීනයක් තමයි ඩ්‍රීම් එකක් තමයි ලෝකෙ වටේ ඇවිදින්න යන එක. මම පොඩිම පොඩි පොඩි කාලේ චුටි කාලේ ඒ කියන්නේ අවුරුදු 4 ඉඳන් 6 වෙනකන් අපේ පවුලේ හැමෝටම රට යන්න chance එකක් හම්බුණා. ඒ වුණේ අපේ තාත්තා ඒ දවස්වල රට තමයි වැඩ කළේ. ඒ කියන්නේ පැපුවා නිව්ගිනියා කියලා රටක ගොඩාක් ඈතින් තියෙන්නේ ඕස්ට්‍රේලියාව පැත්තේ. එතකොට එයා සාමාන්‍යයෙන් කරන්නේ අවුරුද්දක් එහෙ ඉන්නවා අවුරුද්දක් මෙහෙ ඉන්නවා ඒ වගේ ටිකක් කළේ අවුරුද්දක් එහෙ නැ මාස 6ක් මෙහෙ ඉන්නවා එහෙම එහෙම තමයි එයාගේ ජොබ් එක තිබුණේ. ඉතින් ඒ වුණාට එයාට ඊට පස්සේ බැහැ මේ ජොබ් එක කරන්න ගොඩක් කාලෙකට එක පාට යන්න කැමති නෑ කියලා අස්සන්න කියලා හිතනකොට තමයි එයාගේ බොස් කිව්වේ හරි හරි අස්සන්න එපා ඔයා එහෙනම් ඔයා ෆැමිලි එකත් අරන් එන්න මෙහාට මං ස්පොන්සර් කරන්නා කියලා. ඉතින් ඒ හින්දා තමයි අපිට ඒ රට යන චාන්ස් එක හම්බ වුනේ. මම හරි සාමාන්‍ය පවුලක එක්කෙනෙක්. අපි එහෙම ආසාවට වැකේෂන් යන්න වෙන රටකට එහෙම ඇත්තටම සල්ලි නෑ. ඒ දවසල එහෙම එකක් තිබෙන්නේ නෑ. අපි කවුරු හරි ජොබ් එකකට ගියොත් තමයි රට යන chance එක තිබුණේ. ඊට පස්සේ අවුරුදු දෙකක් හිටියට පස්සේ අපි ආපහු ලංකාවට ආවා. ඉතින් එනකොට මං ඒත් පොඩිනේ මට තාම 6යි අවුරුදු. මට වැඩි මොනවත් මතක නෑ එහෙ දේවල්. හැබැයි ඒ ආවට පස්සේ ආපහු කොහේ හරි යන්න ඕනේ කියන ආසාව මං හිතන්නේ එතනින් වෙන්න ඇති වැඩිපුරම එන්න ඇත්තේ ලෝකෙ බලන්න යන්න. ලෝකෙ කොච්චර රටවල් තියනවද? මේ රටවල් මොන වගේද? මේ රටවල් වල මොනවද තියෙන්නේ? හිම වැටෙන්නේ කොහොමද? ඕටම් කාලේට කොළ වැටෙන්නේ කොහොමද? පැරිස් වල අයිෆල් කුළුණ මොන වගේද? ලන්ඩන් මොන වගේද? ඒ හැම දෙයක්ම බලන්න මට තිබ්බ ආසාව එන්න එන්න වැඩි වුණා මං ලොකු වෙද්දි. මම හරි ආසයි පොත් කියවන්න, ෆොරින් මූවීස් බලන්න, මැගසින් වල ලස්සන පින්තූර බලන්න, නැෂනල් ජියෝග්‍රෆි, ඩිස්කවරි වගේ ප්‍රෝග්‍රෑම්ස් බලන්න මං හරි ආසයි පොඩි කාලේ ඉඳන්. ඒවා බලන බලනකොට හිතන අනීෂා මේ රටේ මේ දේ මේ රටේ මේ දේ මාරයින මට පුළුවන් දවසක මේවා බලන්න යන්න. මේ කෑම මේ කන කෑම බලන්නකො හරි අමුතු වෙන්නේ මට ඒවා කන්න පුළුවන් ඉර දවසක. මේ ලෝකේ හරිම ලොකුයි. රටවල් කොච්චර තියනවද? ඒ හැම රටකම මොනවා හරි ඒ රටට ආවේනික ලස්සනක් තියෙනවා. ඉතින් ඒක බලන්න යන්න තමයි මගේ පොඩි කාලේ ඉඳන් ලොකුම ලොකු 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 ඩ්‍රීම් එක වෙලා තිබුණේ. ඒ අතර තාත්තා ආපහු ඉතින් ඒ ජොබ් එක දිගටම වගේ කන්ටිනියු කළා. ඉතින් එතකොට අපිත් පස්සෙන්ම යනවා. අපිත් පස්සෙන්ම යනවා එයාපෝට් එකට තාත්තා ඩ්‍රොප් කරන්න. ඉතින් එහෙම කරලා දැන් මම එයාපෝට් එකේ ඉන්නකොට ඉතින් මම දකිනවා මේ ෆොරිනර්ස්ලා. හා කියලා මට හරි ෆැසිනේටින් දෙයක්. මට හරි පුදුම සහගත දෙයක් ඒක. මේගොල්ලෝ කවුද? කොහෙන්දලාද එන්නේ? මෙයාලා කතා කරන භාෂාව මොකද්ද? මෙයාලගේ රටවල් වල මොනවද තියෙන්නේ? එයාලා අර හිම වැටෙද්දි ෆයර් ගෙදර තියෙන ෆයර් ප්ලේස් එක ගාවට එලා හොට් චොක්ලට් බොනවද? එහෙමම මට හරියට හිතෙනවා. ඒ අස්සේ තමයි දැන් දකින්න පටන් ගත්තේ මේ මෙන්න මේ කැබින් ක්‍රූ කට්ටිය ඉන්නවා. ෂා මාර් ලස්සනයි. ශ්‍රී ලංකන් එයාලයින්ස්, සිංගප්පූර් එයාලයින්ස් ඉතින් මාර් ලස්සනට ඇඳලා හරි ලස්සනයි. මේකප් දාලා ලස්සන යුනිෆෝම් ඇඳලා ඉතින් හිනාවෙවි අර එයාපෝට් එකේ හාට මෙයාට ඇවිදිනවා. ඉතින් මං කල්පනා කරා ශාමීගුණ මාරයිනේ නිකන් ටූරිස්ට් කෙනෙක් හිතන්නකො. නිකන් ටූරිස්ට් කෙනෙක් සල්ලි තමන්ගේ අතින් සල්ලි වියදම් කරන වෙන රටකට යන්න ඕනේ. ඒනට මේගොල්ලෝ නිකන් නේ ඇවිදින්නේ ලෝකෙ වටේ. ඉතින් එහෙම කියලා මං දැන් මාරයි ෂා මාරයි කියලා දැන් වශී වෙලාගේ බලන් ඉන්න අරගොලො දිහ. පොඩි කාලේ ඒ අර අයිඩියා එක මගේ ඔළුවට ආවා. මේගොල්ල වගේ මට ෆ්‍රීවට ලෝකෙ වටේ ඇවිදින්න යන්න පුළුවන් වේද? හැබැයි ඉතින් ටිකක් ලොකු එද්දී 1-9-10 වගේ පන්තිවල ඉදිදී මන් දන්නේ මට ඇයි කියලා මෙහෙම නිකන් ලෝකෙ වටේ යන්න පුළුවන් විදිහක් තියෙනවනේ කියන එක අමතක වුණා. ඒ වුණාට හැමදාම ඉතින් කල්පනා කරනවා කොහොමද යන්නේ? මම අර රටට යන්නේ කොහොමද? මම මේ රටට යන්නේ කොහොමද? මට කවදා හරි යන්නම ඕනේ. එහෙමද හිත දිගටම හිටියා. ඉතින් ඔහම ඔහම ඉන්නකොට තමයි මගේ හොඳම යාළුවගේ අක්කා ගිහි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ජොයින් වුණා. එයා ඒකට ජොයින් වෙලා ඊට පස්සේ මෙන්න ෆොටෝස් ගන්න පටන් ගත්තා. දවසක් තායිලන්ඩ් වල, දවසක් ලන්ඩන් වල, දවසක් පැරිස් වල, දවසක් ජර්මනි වල. ඉතින් මම බලුවා
වව් මේක මේ මාර වැඩක්නේ. එතකොට තමා මගේ අර ඔළුවේ තිබ්බර අයිඩියක ආපහොප්ටිං ගල මතක්ුණා මට. හරි මෙහෙමනේ යන්න පුළුවන් රට. හැබින් ක්‍රූ කෙනෙක් වුණා නම් හැම තැනම ඇවිදින්න යන්න පුළුවන්නේ ෆ්‍රී වැට කියන එක. ටියුබ් ලයිට් වගේ නිකන්. පස්සේ තමා මතක් වෙන්නේ. හැබැයි මට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ජොයින් වෙන්න ලොකු ආසාවක් තිබෙන්නේ නැහැ. මම කොහොමඩත් ස්ටඩීස් කරලා ඉවර වෙද්දී 25 විතර වුණා. ඉතින් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ කට් ඔෆ් මාක් එක 25. ඉතින් පස්සේ ගන්නෙත් නැහැ. ඒ හින්දා මම බැලුවා කවුරු හරි ඉන්ටර්නැෂනල් එයාලයින්ස් එනවද අපේ රටට ඇවිල්ලා රික්‍රූට් කරනවද කියලා ලංකාවේ කට්ටිය. එතකොට තමයි මම හොයාගත්තේ මේ Emirates-ui කටාරුයි කියන එයාලයින්ස් දෙක, ඉන්ටර්නැෂනල් එයාලයින්ස් දෙක ලංකාවට ඇවිල්ලා රික්‍රූට්මන්ට්ස් කරනවනේ කියලා. මම එතකොට වැඩිය Emirates එයාලයින් එක ගැන ගොඩාක්ම දන්නෙත් නැහැ. ඒකෙන් හරි ඉන්ටර්නැෂනල් එයාලයින් එකක් නේ මේක, අපේ රටට සම්බන්ධයක් තියෙනවා කියලා මම වැඩිය දන්නෙත් නැහැ. ඉතින් එහෙනම් මම රිසර්ච් කරන්න පටන් ගත්තා. ටිකක් දෝහාවල ඉන්න කටාය එයාලයින් එකයි, ඩුබායි වල ඉන්න Emirates එයාලයින් එක ගැන දෙකම ටිකක් හොයන්න පටන් ගත්තා මම. කොහොමද, මොන වගේද, බෑක්ග්‍රවුන්ඩ් එක මොන වගේද. ඉතින් එහෙම හොයද්දී තමා මට තේරෙන්නේ ටිකක් Emirates එක හොඳයි කටාරයකට වඩා කියලා. ඒක ඉතින් මගේ පර්සනල් ඔපිනියන් එක. මොකද කටායකේ හොඳයි, කටායකේ පඩි හොඳයි, ඔක්කොම හොඳයි, ඩෙස්ටිනේෂන් ගොඩකුත් තියෙනවා. හැබැයි ටිකක් ස්ට්‍රික්ට් ඒගොල්ලෝ, ටිකක් රිස්ට්‍රික්ෂන්ස් වැඩි, ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ කියන එකක් මට තේරුණා. ඒ වන් ගොඩාක් ආටිකල්ස් කියුවා, ඉන්ටර්නෙට් එකෙන් ගොඩාක් විස්තර හොයාගත්තා, වීඩියෝස් බැලුවා, YouTube එකේ ගිහින් ඒ ක්‍රූ එකේ හිටපු කට්ටියගේ වීඩියෝස් බැලුවා. ඉතින් ඒ හින්දා ඒතර මට හිතුණා කටා නම් එච්චරම හරියන එකක් නෑ. මම Emirates බැරි වුණොත් කටා ඇප්ලයි කරන්නම් කියලා හිතියේ. උනාට මම මුල ෆෝකස් එක දුන්නේ මේ Emirates ලට. Emirates එකේ කොහමඩත් කටාර වලට වඩා යන රටවල් ගාන වැඩි, ඩෙස්ටිනේෂන් ගාන වැඩි. රටවල් 80කුයි, ඩෙස්ටිනේෂන් 100 ගානකුයි තියෙනවා. ඒක කොහමඩත් හොඳයි. ඉතින් ෆ්‍රීඩම් එක හොඳයි. ඩුබායි වල ඉන්න හැම වෙන්නේ, ඩුබායි කියන්නේ ඉතින් මාර ග්ලැමරස් සිටි එකක් කියලා හැමෝම දන්නවනේ. ඉතින් හරි ෂෝක් කියලා දැන් හරි නියමයි, ටොප් නොච්. Emirates සමම මම යන්න ඕනේ. මට රට යන්න තියෙන හොඳම chance එක තමයි මෙන්න මේ Emirates වලට join වුණත් කියලා මම හිතාගත්තා. මගේ යාළුවගේ අක්කා join වෙද්දි මං හිතන්නේ අපි university එකේ හිටියේ. ඉතින් මම university එකට ගියා. මම මොරටෝ university එකට තමයි ගියේ. මම ඒකේ study කරපු degree එක මට ඒ අන්තිම වේද ටිකක් තිබ්බ ආසාව නැතුව ගියා. ඉතින් එතකොට තමයි දැන් මේ ආසාව ආපහු වැඩි වුණේ. මම ෆයිනල් ඉයර් එකේ හිටියේ. එක්සෑම් තාම ලියලත් නැහැ. ඉතින් එහෙම වෙනකොට තමයි මගේ කසින් කෙනෙක් ඇවිල්ලා කිව්වා, "ඔයා දන්නවද අන්න Emirates ලයි කටාරුයි දෙකම ඇවිල්ලා මෙහෙ රික්‍රූට්මන්ට්ස් තියෙනවා. ඔයා මොකද කරන්නේ? ඔයා ඇප්ලයි කරනවද කියලා." ඉතින් එතකොට මම කරපු වැඩේ ඩිග්‍රී එකත් පැත්තට තියලා මම අරක ફોකස් කරන්න පටන් ගත්තා මගේ මේ ලොකුම ලොකු ආසාව හින්දා. හොඳ වෙලාවට මගේ අම්මා ඒකට සපෝට් කළා. අම්මකව හරි ප්‍රශ්නයක් නැහැ. මගේ එකම බලාපොරොත්තු වෙයි ඔයා ඩිග්‍රී එකක් ගන්න එක. දැන් ඔයා ඩිග්‍රී එක ගත්තා. ගත්තා කියන්නේ ඒ වෙලාවෙදී තාම ෆයිනල් එක්සෑම් ලියනවා. ඉතින් දැන් ඉවරට ඉවරෙන්ද ලඟයිනේ. ඊට පස්සේ ඔයා කැමති දෙයක් කරන්න මම ඕනේ සපෝට් එකක් දෙනවා. මේ ඩිග්‍රී එක පැත්තට දාලා ඔයාට ලෝකෙ වටේ ඇවිදින්න ඕන නම් යන්න. ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැම දෙයකටම ඇඳුම් ගන්න, මේ හොයන්න, අර හොයන්න, ඇප්ලිකේෂන් බාර දෙන්න, ඔක්කොම දේවල්ට අම්මා තමයි මම ඇදගෙන ගියේ. අම්මා ගොඩක් සපෝට් කළා මට හොඳ වෙලාවට. ඉතින් මම දඩිබිඩියේ දැන් ලෑස්තුනා Emirates open days කරන්න. ඒ දවස්වල නම් ලංකාවේ Emirates process එකේ මුල ස්ටේජ් එක කරන්නේ ඩෙල් මෙන්ජ් කියන කම්පැනි එක. ඒගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ හිතන්නේ මට මතකදින මරදාන පැත්තද කොහෙද. ඒගොල්ලන්ට තමයි ඉස්සලා ගිහින් ඇප්ලිකේෂන් එක බාර දෙන්න ඕනේ. බාර දීලා එතකොට එයාලා කියනවා මෙහෙම මෙහෙම තව ඔන්ලයින් කරන දේවල් වගේ තියෙනවා එහෙම එහෙම කියලා. ඩෙල් මෙජ් එක හරහා වුණාට ඒගොල්ලන්ට ඇත්තටම පවර් එකක් නැහැ කවුරු හරි කපලයින් කරන්න. ඒ පවර් එක තියෙන්නේ Emirates ලට. ඩෙල් මෙජ් එකෙන් කරන්නේ අර ප්‍රැක්ටිස් වෙන්න වගේ මොකප් එකකට වගේ අර ස්ටෙප්ස් ටිකත් ඒගොල්ලොත් කරනවා. හැබැයි ඉංග්ලිෂ් ටෙස්ට් එකක් තිබ්බා, ආම් බ්‍රිජ් ටෙස්ට් එක දන්නවනේ ඔයගොල්ලෝ, දැන් අර සෙන්ටිමීටර් 212 අල්ලන එක, ඒක තිබ්බා. එතන හිටපු දැන් මැනේජර් හරි මන් දන්නේ ටිකක් ලොකු එක්කෙනෙක් එක්ක 1-on-1 ඉන්ටර්විව් එකක් තිබ්බා. එහෙම එහෙම ඒගොල්ලොත් අර ස්ටෙප්ස් ටික කරනවා, පොඩියට නිකන් මොකප් එකක් වගේ කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තව ප්‍රෝග්‍රෑම්ස් වගේකුත් කරනවා, නිකන් ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් වගේ, නැත්තම් සද්දේ හරියට. ඉතින් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් වගේ තියෙනවා. ඒවලට යන්නත් පුළුවන්, නොයා ඉන්නත් පුළුවන්, කැමැති විදිහක්. එහෙනම් මම ඉතින් ලොකු ආසාවකින් ගියේ. ඉතින් මම ඒ ඕවලට ඔක්කොටම ගියා. හරි.
එතුර දැන් මම මගේ සීවියක තරන් ගියා මම එල්මෙන්ට්ස්ලට හරි දැන් මම බාර දෙන්න ඕනේ මගේ ඊළඟ තියෙන කවද හරි රික්‍රූට්මන්ට් එක තියෙන දවසට මාව දාන්න කියලා දැන් ඒ දවස්වල මම ඒ ඇප්ලයි කරන දවස්වල ලංකාවේ රික්‍රූට්මන්ට්ස් තිබ්බම හැම මාසෙම ඒ කියන්නේ අපි හිතමුකෝ මාස 6ක කාලයක්කමුකෝ මාස 6ක කාලයක් ඇතුළත හැම මාසෙම වගේ එමිරට්ස්ලා ඇවිල්ලා ආපහු 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 ඕපන් ඩේස් තියෙනවා රික්‍රූට්මන්ට්ස් තියෙනවා හැම මාසෙම වගේ 10ක් 12ක් කට්ටිව ගන්නවා. ඉතින් මම දැන් ඩෙල්මෙජ් එකට ගිහිල්ලා මගේ CV එක බාර දෙනකොට කලින් ඉන්ටර්විව් බැච් එක ඉවර වුණා විතරයි. කියන්නේ මේ ඊයේ පෙරේද ඉවර වෙලා වගේ. ඉතින් මම දැන් ගිහිල්ලා මෙන්න මගේ CV එක කියලා දෙද්දි ඒගොල්ලෝ කිව්වා ඒක ඉවරයි දැන්. ඒක මේ ඊයේ පෙරේද ඉවරුනේ. ඔයා තමයි ඉස්සලම ආවේ ඊට පස්සේ CV බාර දෙන්න. හරි. ඔයාව දාන්නම් ඊළඟ එකට ඔයා තමයි නම්බර් 1 කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොන හරි group activity එකක් හරි ගොඩක් කට්ටිය සෙනග ඉන්න තැනක් මොන හරි කරනවා නම් අපි සාමාන්‍ය මොකද කරන්නේ? කලින් යන එක්කෙනා කරන එකද බලන් ඉන්නේ. එයා කරනවද හරියට වැරදියට කරනවද? එයා වැරද්දුත් එහෙම නෙමෙයි මම මෙහෙම කරන්නම් කියලා හිතා ගන්නවනේ. එහෙම කරන්න බෑනේ වට. මොකද තමයි ඒක. ඉතින් මම හිතාගත්තා හරි කමන්නේ කමන්නේ කමන්නේ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා. මම නම්බර් 1 නම් කමන්නේ වැරදෙන්න හරි මම කරනවා එහෙම කියලා. මම ඉතින් ගියා ඕපන් ඩේ එකට මං කිව්වනේ ඩෙල්මෙන්ච් එකෙන් අර ප්‍රෝග්‍රෑම්ස් වගේක් තිබ්බා කියලා. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම්ස් කරන අස්සේ මට තව ගර්ල් කෙනෙක් ෆිට් වුණා මාත් එක්ක. ඉතින් ඕපන් ඩේ එක දවසෙත් අපි දෙන්න එකටමයි හිටතමයි හිටියේ. තව ඉතින් අනිත් අයත් හිටියා. එයාලත් එක්කත් කතා කරලා හිටියා. මම දැන් ගොඩාක් ඕපන් ඩේ එක ගැන ලොකුවට හැම විස්තරයක්ම කියන්න යන්නේ නැහැ. මොකද මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් හදලා තියෙන හින්දා ඒකේ ඒකම සම්පූර්ණයෙන්ම මෙතන රිපීට් කරන එක තියා තේරුම් නැති හින්දා මම හැබැයි කතාව පොඩ්ඩක් කියන්නම් කොහොමද වුනේ කියන එක. එදා මම හිටපු දවසේ ඇප්ලිකන්ට්ස්ලා 200ක් වගේ තමයි හිටියේ. ඉතින් එතන මොඩල්ස්ලා හිටියා. සෑහෙන ප්‍රසිද්ධ මොඩල්ස්ලා හිටියා. TV ප්‍රසෙන්ටර්ස්ලා හිටියා. අනවුන්සර්ස්ලා හිටියා. මේ අපි TV එකෙන් දැකපු කට්ටිය එතන ඇවිල්ලා හිටියා. ඉතින් ලස්සනයි ඒගොල්ලෝ. උසයි. ඉතින් අර මොඩල්ස්ලා අංගල් හයේ හීල්ස්ත් දාලා ඇවිල්ලා කොට ඇඳගෙන ලස්සනට ඇඳගෙන බස්සුන්ට මේකප් දාලා ඉතින් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ ඉතින් දැක්කහම නම් අපිට හිතුණා දැන් හරි වෙලෙන්නේ අපිව ගන්න කවුද කියලා. ඒ අතර තව ඉතින් හිටියේ දැන් ගොඩාක් ඉංග්‍රීසි වලින් හරිම කොන්ෆිඩෙන්ට්ලි කියන්නේ ටිකක් ඕවර් කොන්ෆිඩෙන්ට් කියන්නත් පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් එහෙම තියක් සද්ද දාගෙන හිටපු කට්ටියත් හිටියා. ඉතින් ඒ අස්සේ ඉතින් මායි අර ගර්ල් කල්පනා කරන මේ අපිව නම් ගණිත දන්නේ නැහැ කියලා. දැන් ඒ ඕපන් ඩේ එකේ ස්ටෙප්ස් ගොඩාක් තියෙනවා. එක 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 ස්ටෙප්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හැම ස්ටෙප් එකෙන්ම කොටසක් කපලා අයින් කරනවා. ෆේල් වෙන අයව හරි ඔයාලා දැන් තේරුන්නේ නැහැ. ගෙදර යන්න කියලා අයින් කරනවා. ඉතින් 200න් පටන් ගන්න එක පොඩ්ඩක් වෙනකන් යනවා. ඉතින් එහෙම එහෙම ස්ටෙප්ස් වලින් යද්දී මෙන්න අනේ බලද්දී අර කට්ටිය හැලිලා අර දැන් මාර මොඩල්ස්ලා TV ඇනවුන්සර්ස්ලා ටික හැලිලා. ඉතින් අපිටත් පුදුමයි ශාම් මේගොල්ලෝ කොහොමද මේ මාරයිනේ මේගොල්ලෝ කොහොමද හැලුනේ කියන එක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ ඕපන් ඩේ එක දවසට ඕගොල්ලෝ ඉන්නෝනේ හරි ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්න අනිත් අයත් එක්ක ඉන්ටරැක්ට් කරන්න කාවත් කපන්න යන්න. දැන් මගේ ඕපන් ඩේ එක දවසේ ගෲප් ඇක්ටිවිටීස් තියෙනවානේ. ගෲප් ඇක්ටිවිටීස් වලදී පැන පැන කතා කරපු අනිත් අයට ඉද දෙන්න නැතුව කතා කරපු නෑ මම කියන දේ තමයි හරි මම කියන දේ ඔයගොල්ලෝ අහන්න ඕනේ. එහෙම හිටපු අයට ඇත්තටම එමිරේට්ස්ලා කැමති නෑ. එහෙම ඒවා කරන්න නම් යන්න එපා. ඒ රෙක්‍රූටර්ස් වල දෙන හැම වෙලෙම බලන් ඉන්නේ හැම ඔයා කොහොමද අනිත් අයත් එක්ක හැසිරෙන්නේ කියන එක. වහින්න පටන් ගත්තා. කමන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඇම්බියන්ට් නොයිස් කියලා හිතාගෙන අපි දිගටම කරගෙන යමු. මේ කැබින් ක්‍රූ ජොබ් එක ටීම් එෆර්ට් එකක්. ටීම් එකක වැඩ කරන්නේ සමහර ප්ලේන්ස් වල 17ක් 20ක් ඉන්න ක්‍රූ එක. ඒගොල්ලත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් කෙටික්ව තමයි එමිරේට්ස්ලා හොයන්නේ. මොකද ඕගලන්ට තනියම පැසෙන්ජර්ස් 400ක් බලා ගන්න පුළුවන් ද බෑනේ. ඒක හැම වෙලාවෙම මේ රික්‍රූටර්ස්ලා හොඳට බලන් ඉන්නේ ඔයාලා බිහේව වෙන්නේ කොහමද? ඔයාලා අනිත් අයත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ කොහමද? අනිත් අයත් එක්ක හැසිරෙන්නේ කොහමද? හැම වෙලෙම hina වෙලා ඉන්න. හරියට බලනවා ඔයාලට පුළුවන් ද වෙන කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න පුළුවන් කියන එක. දැන් ඔයා එතන ඩුබායි වල ගිහිල්ලා මේ එක එක කල්චර්ස් වල ඉන්න ගොඩාක් අය එක්ක හැසිරෙන්න රෙස්පෙක්ට් කරන්න දැනගන්න ඕනේ. ඉතින් එහෙම කරන එක ලංකාවේවත් කරන්නේ නැත්නම් ලංකාවේදී ඕපන් ඩේ එකේවත්
මේ ළඟ ඉන්න එක්කෙනාට රෙස්පෙක්ට් කරන්න නැත්නම් කොහෙද ඔයා ඩුබායි වල ගිහින් එහෙම එකක් කරන්නේ. ඒකයි එමෙත්ලා එහෙම අයට වැඩි කැමති නැත්තේ. ඒගොල්ලෝ බලන්නේ ඔයාගේ පර්සනැලිටි එක මිසක් ඔයා උස්සද ලස්සනද ඉංග්ලිෂ් 100% මාර පර්ෆෙක්ට් අත කතා කරනවද කියන එක නෙමෙයි ඒගොල්ලෝ කවදාකවත් බලන්නේ. එහෙම පර්ෆෙක්ට් ඉංග්ලිෂ් කතා කරන්න ඕනේ නැහැ. ඒක නෙමෙයි බලන්නේ ඔයා ටීම් එකක ඉන්න පුළුවන්ද? අනිත් අයත් එක්ක හැසිරෙන්නේ කොහොමද? ඒවයි තමයි Emirates ලා බලන්නේ. එහෙනම් තමයි වෙන්නේදී දැක්කහම ආමීගුලවන් තමයි ගන්න අපේ නම් ගන්න එකක් අදගෙන කට්ටිත් දැක්කම ඒකල කැපිලා ගියායි. ඒ ඕපන් ඩේ ගේම තියෙන ඉංග්‍රීසි ටෙස්ට් එකකුත් ඇත්තටම මට නම් අමාරුද ලේසිද කියන එක මතක නැහැ. මට නම් ඇත්තටම ඒකයි මට ඔයගලන්ට කියන්න බැරි. ඉතින් එදා ඒ ඕපන් ඩේ එකේ මං කිව්වනේ ගොඩාක් තමන් ඉංග්‍රීසි කරන ලොකු කොන්ෆරන්ස් එකකින් සැහෙන සද්ද දාගෙන හිටපු කට්ටිය හිටියා. ටිකක් සද්ද දාගෙන වගේ හිටපු දෙන්නෙක් අර ඉංග්‍රීසි ටෙස්ට් එකකින් ෆේල් වුණා. ඒ දෙන්නට පුදුමයි. අපිට පුදුමයි. ඒ දෙන්නේ ෂොක් එක වගේ මේ කොහොමද ඒගොල්ලෝ ඉංග්‍රීසි ටෙස්ට් එක ෆේල් වුණේ කියන එක ගැන. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ වැර වැර යන්න ගියා. ඒකයි මම කියන්නේ මේ සමහරවිට මම නංගිල මල්ලල ඇවිල්ලා කියනවා මේ ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න හදද්දී මොනවා හරි ඉගෙන ගන්න හදද්දී සමහරු hina වෙනවා කියලා. වැරදුනහම hina වෙන්න එපා මේ අනිත් අයට. ඉංග්‍රීසි හැමෝටම වැරදෙනවා. ඉතින් හරි ඕපන් ඩේ කෙනෙක් කොහමද පාස් වුණා. ඊට පස්සේ දෙවනි දවස ඉන්ටර්විව් දවස ඉන්ටර්විව් දවසේ මම හිතන්නේ හොඳට ගියා ඒ ඉන්ටර්විව් එක. ඉතින් ඊට පස්සේ සති දෙක තුනක් යනවා. හරියටම දැන් ඔයාට මේ කෝල් එකක් තියෙනවා গোল্ডන් කෝල් එක කියලා. গোল্ডන් කෝල් එක එනකන් ඉතින් බලන් ඉන්න ඕනේ. ඉතින් මට গোল্ডන් කෝල් එකත් ආවා. ඒ එද්දි මම තව ෆයිනල් එක්සෑම් ලියලා නැහැ. එමරට්ස් හරි හොඳයි. මම කිව්වා මෙහෙමයි මම තාම ෆයිනල් එක්සෑම් ලියලා නැහැ. මට පුළුවන් ද ඔයගලන්ට එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න මාස දෙකකද තුනකද මම මට මතක නැහැ හරියට මම කොච්චර කාලයක්ද ඉල්ලුවේ කියලා. එතකොට මට පුළුවන් මගේ ඩිග්‍රී එක ඉවර කරලා එන්න කියලා. ඉතින් ඒගොල්ලෝ හරි හොඳයි. ඒගොල්ලෝ කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඒක ඉවර කරලා එන්න කියලා. ඉතින් මගේ අර මාසෙක ඉන්ටර්විව් කරපු කට්ටිය ඉන්නේ. මේ ඔක්කොමලම මට කලින් ඩුබායි වලට ගියා මාස ගානකට කලින්. ඒ ගෲප් එකෙන් මම තමයි අන්තිමටම ගියේ. දැන් ලංකාවේ ඉතුරු කට්ටිය සමන දෙන්න තුන් දෙනා වගේ වැටුණා එක එක බැච් වලට. මම අනේමමයි ගියේ. දැන් සමහර නංගල මල්ල කලබල වෙනවා මට 21යි මට 21යි මම දැන් අප්ලයි කරන්න ඕනේ කියලා. කලබල වෙන්න එපා. ඔයාලගේ මොන හරි ස්ටඩීස් තියෙනවා නම් ඒවා ඉවර කරන්න. ඒවා ඉවර කළා ඔයාලට අප්ලයි කරන්න ඕනේ තරම් කල් තියෙනවා. එමරට්ස් වල ඒජ් ලිමිට් එක 21 plus 21 plus. අනිත් පැත්තෙන් කට් ඔෆ් මාක් එකක් ඔෆිෂියලි නැහැ. හැබැයි රෆ්ලි කියනවා නම් 31 න් වගේ අය 30 අය තමයි වැඩි ගන්නේ නැත්තේ. මොකද මගේ මම දැකලා තියෙන හැමෝගෙම මම කතා කරලා තියෙන හැමෝගෙම අලුතෙන් ජොයින් වෙන අය වැඩිම මම ඒජ් ලිමිට් එක දැකලා තියෙන 31. කියන්නේ ජොයින් වුණාට පස්සේ ඉන්න පුළුවන්. ජොයින් වුණාට පස්සේ 50 වෙනකන් ඉන්න පුළුවන්. දැන් තියෙන ඒජ් ලිමිට් එක 50. ඉස්සර නම් 55, දැන් නම් 50. 50 වෙනකන් ඉන්න පුළුවන් ඔයාලට කැමති නම්. ඔයගලන්ගේ ස්ටඩීස් මොන හරි තියෙනවා නම් ඉවර කරලා එන්න. මොකද මම කියන්නේ මේ ජොබ් එකට ආවට පස්සේ ආයෙ නතර කරලා ලංකාවට ආවිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා හරි ඉගෙන ගන්න කාම්මැලි හිතනවා මට නම් ෂුවර්. මොකද හරි ෆන් ලයිෆ් එකක් හරි ෆ්‍රී ලයිෆ් එකක් මේ කැබින් ක්‍රූ ජොබ් එකත් එක්ක හම්බෙන්නේ. එතකොට ආපහු අයියෝ ඒක නතර කරලා ආයෙ ස්ටඩීස් බදා ගන්න හිතෙන්නේ නැහැ. හිතන අඩුයි. මම ජොයින් වුණේ 25 න්. ඉතින් ප්‍රශ්න නැහැ ඉතින් මං හිටියනේ. ඒ හින්දා කලබල වෙන්න එපා ඔයගොල්ලෝ 21 කදී අප්ලයි කරන්නම ඕනේ කියලා. ඉතින් එහෙම කළා ඩිග්‍රි එක යන්තම් ඉවර කළා ටග් ගාලා ඒකේ ඉවර වුණත් එක්කම මගේ මට එන්න වුණා. මම 2014 දෙසැම්බර් 26 ප්ලේන් එක නගලා ඩුබායි වලට ආවා. දැන් මං කිව්වනේ මම පොඩි කාලේ රට ගියා කියලා අවුරුදු 6 ආපහු ආවා කියලා. ඊට පස්සේ ආයේ ප්ලේන් එකකට කවදා හරි නගින්නේ මේ ඩුබායි එමරට්ස් වලට ජොයින් වෙන්න ඩුබායි වලට ආපු ගමනට. ඉතින් පොඩි කාලේ ප්ලේන් වල ගියා කියලා අවුරුදු 6 දින් මට ඕක මතක නැහැනේ. මම පොඩි ඇත්තටම ප්ලේන් එක නැගලත් නැති ගාන තමයි මම ආවේ. ඊළඟට මම තනියෙන් ආවේ. මාත් එක්ක ලංකාවේ බැච් එකේ කවුරුවත් හිටියේ නැහැ. ඊළඟට දෙසැම්බර් 26 කියන්නේ බොක්සින් ඩේ එකනේ. ක්‍රිස්මස් වලට පස්සේ දවසේ ප්ලේන් එකෙත් හරි සෙනගඩුයි එදා හිටපු. මට මතකයි මට තනියෙන් මේ රෝ එකම තිබුණා. කවුරුත් හිටියේ නෑ මට. ඉතින් තනියම මං හිටියා. මම මොනවද දන්නෙත් නෑනේ. මට තේරෙන්නෙත් නෑනේ. ඉතින් මං හිතුවා ආනේ දැන් මේ වැරදි ප්ලේන් එක නැගලා කොහේ හරි වෙන තැනක යන්නේ නෑ. යයි දන්නේ කියලා එහෙමත් හිතෙනවා මට. ඉතින් මට හරියට ටිකක් බයත් හිතුණා. මම එච්චර ඈතක තනියම ගියපු එක්කෙනෙක් නෙමෙයි මම. මට දැන් නම් ඒක ගැන බොහොම මගේ ගත ස්ටෙප්ස් ගැන ආරම්භ හිතනවා. මම ඩුබායි වල කවුරුවත් දන්නේත් නැහැ. මම අර කලින් මං කිව්වනේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකේදී ටිකක් ෆිට් වෙච්ච ගර්ල් කෙනෙක් හිටියා කියලා. ඒගොල්ලෝ දැන් මාස දෙක තුනක් වෙලා ඉවරයි ඇවිල්ලා. ඒගොල්ලෝ කියන්නේ ට්‍රේනින් උත් ඉවරලා ෆ්ලයි කරන්නත් පටන් ගන්න.
හම්බෙන්නේ ොද ගල ෆ්ලයි කරන ලට වෙන ෙඩුල් තින ම තම ්‍රන එකේ ම පලවනි දවසන්ද හිට ෆලක්මේට යුකග ගෙනෙක් තමගේ ෆලක්මේට හමුණේ පලවෙනි දවසන්දන්. ඇතරම් කියනන අපි දෙන කොච්චර යාලුවනාද කියන්නා අවුරුදු හයම අපි දෙන්න එකටම හිටිය ඉතින් අදටත් මගේ ඩුබයිවලන්න හොඳම යාලුවෙක් තමයි එයා ඉතින් මගේ ගොඩක් යාලුවනේ මගේ බැච්චිකය බච්චිකීමෙන ලංකාවයා හිටින ති ෆොර්නස් සතම හිටිය ෆොර්නස් තම ඉතින් දිකට මගේ යාලුව වෙලා හිටියල් ඉතින් එකතිකක් තින් බයහිතන තමයි තනීමම අලුත්ම ලයිෆ් එකක් පටන්ගන්න එක ගැන ඇතරම එක පුදුම අතිතනවන් හෙම කොහොද කළේ කියලා නට කොමරි කලා මොකද මගේ තිබ්බ එල්ලොකූම ලොකු ආසාවහින්දා මේක තම මට ඕනේ මේක තම මම කරන්න කියෙන එක ඉතින් ටිකක් ජස්තන ටිකක් කල් ගියා ඩුබායිවලදී මුලදීදින් තික තනිකමත් දැනුනත් මගේ ෆලක්මේට ඉතින් අපි දෙන්නත්තාම දන්න හැනි දෙන්න දෙන්නට දෙන්න වැඩිය හැමදාම් වගේ අම්මට කෝල් කරනම අම්මට කෝල් කරගෙන එත වයිෆයි හදලත් නැහැ හරියට වයිෆයි තිබෙත් නැතින් අර සල්ලි වීදන් කරගෙන පෝස් දෙනම්මට මේ ඉතින් කියන්න මගේ දවස් විස්තර කියන්න ප්‍රශ්නයනය පස් පස්සෙක හරි ගියත හොඳට යාලු වෙදදි බැච්මේස් ලත් එක එකතු එකතු වෙද්දි අපිටන් එක එක පොඩි පොඩි ගම්මාන්ගේ අධිකත්කක් හරි ගියා එතට මගේ තිබ්බ මේ ලොකුම ආසාවහින්ද තමයි මම තනියම හරිකරම නෑ මගේම හීනය හැබෑ කරගන්නක්ල මම හිතාගත්තේ ඉතින් ඒකයි ඔගලන්ටත් පුළුවන් එක තනියමම හරිකමන්න පුළුවන් කියෙන විශ්වාසය ඔගොල කියාගන්න ඉතින් එහෙම කියල මම ඩුබයිවල්ට ආවා මම හීනමා මම හිටපු ජොබ් එක මට හම්බවනා ඉතින් මම හීන බලපු විදිහට මට රටටරවල ඇවිදින්න යන්න හම්බුණා කවදකත් හිතපු නැතිරටවල්වලට යන්න හම්බුණා ඒ හිතපු නැතිරටරල හිතපු නැති එක්ස්පිරෙන්න්සිස් මට හම්බුණා දැන් අපිට සාමාන්‍ය ලංකා විදි හම්බෙන පස්පෝට් වීස ප්‍රශ්න එකක්වත් නැහැ ටිකත් ගණ්ඩ ඔන්න හැ සලිවෙදන් කරන්න ඔන්න හැ ඉන්න තැන හදලා දෙනවා ඉන්න තැන්වල ලයිට් වතුර බිල් ගෙවල දෙනවා ඉතින් ඒක ඇත්තට වෙන කොහෙන්ද ඒ වගේ එකක් හම්බෙන්නේ සාමාන්‍යයෙන් අපිට මං කිව්වනේ මං සාමාන්‍ය පාළුවෙක් එක්කෙනෙක් ඕනම් ඉතුරු කරලා ඉතුරු කරලා ඉතුරු කරලා ජීවිත කාලෙටම ඕනම් වෙන රටකට ට්‍රිප් එකක් යන්න පුළුවන් වෙයි නැත්නම් උප්පරිමයට දෙකක් යන්න පුළුවන් වෙයි ඒ වුණාට එහෙම කරලා මදි කියලා තමයි මම හැමදාම හිතේ මට එහෙම බෑ එහෙම බෑ මට හැම රටක්ම ඒක පුළුවන් තරම් රටවල් බලන්න යන්න ඕනේ කියලා තමයි මගේ හැමදාම හිණි වෙලා තිබ්බේ ඉතින් ඒ හිණි හැබෑ කරගන්න පුළුවන් වෙච්ච ජොබ් එක තමයි මේක මට දැන්ටම රටවල් 40 ගානකට විතර මං හිතර මං ගිහිල්ලා තියෙනවා ඒතරම් බලන්න ඒ කියන්නේ රස්සාව හැබැයි නිකන්නේ ට්‍රැවල් කරන්නේ ලෝකෙ වටේ ඊළඟ ටිකට් එයාලයින් ටිකට් දැන් ඔයා එයාලයින් ස්ටාෆ් කෙනෙක් නම් ඔයා ඩිස්කවුන්ට් ටිකට්ස් හම්බෙනවා එමිරේට්ස් වල ඩිස්කවුන්ට් ටිකට්ස් හම්බෙනවා වෙන වෙන එයාලයින්ස් වල ඩිස්කවුන්ට් ටිකට්ස්ත් හම්බෙනවා ඒ ටිකට්ස් කොච්චර ප්‍රයෝජනවත් වුණාද මේ ජොබ් එක තිබ්බේ නැත්නම් මං කියවනේ ඕනනම් ඉතුරු කරලා ඉතුරු කරලා ජීවිත කාලෙටම ට්‍රිප් දෙකක් යන්න පුළුවන් වේද කියලා එනකොට මම දැන් එමිරේට්ස් වල ඉඳිදී ජොබ් එකෙන් ඇවිද්ද රටවල විතරක් නෙමේ මම නිකන් පර්සනලි මම වැකේෂන් ගියා ගොඩාක් රටවල මම ජපෑන් ගියා මම මොරිෂස් ගියා මගේ අයියා පදිංචිලයිනේ නිවසීලන්තල එයාව බලන්න ගියා මම නිවසීලන්ත ට්‍රිප් එකක් ගියා තනියමම පේරු ගියා ඒ කියන්නේ ලෝකෙ අනිත් පැත්තේ අනිත් කෙරවලේ බාලි ගියා USA ගියා තුන් පාරක් විතර මගේ යාළුවෝ හිටපු හින්දා අන්තිමට ඊජිප්තුව ගියා ඒ ඔක්කොම පර්සනල් ට්‍රිප්ස් ඉතින් එහෙම ට්‍රිප්ස් වලද සාමාන්‍යයෙන් වියදම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒනට එහෙම වියදම් කරන්න පුළුවන් උනේ ලාභෙට ලාභෙට ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. For example මම කියනවා දැන් මම අන්තිමට ගියපු ඊජිප්ත් ට්‍රිප් එකේ ඩුබායි වලින් ඉඳලා ඊජිප්ත් යන්න එන්න ගිය ටිකට් එක ලංකාවේ රුපියල් වලින් බැලුවොත් 25,000ක් විතර වගේ. ලොකු ගාණ තමයි ඒත් ඒ උනට හිතන්නකෝ සාමාන්‍යයෙන් ලක්ෂ ගාණක් යන ටිකට් 25,000කට මට ඊජිප්ත් යන්න එන්න හම්බුනේ කොහොමද මේ එයාලයින් ටිකට් ඩිස්කවුන්ට් එකක් හම්බෙන හින්දා මට ඔයාට විතරක් නෙමෙයි ටිකට් ඩිස්කවුන්ට්ස් හම්බෙන්නේ ඔයාගේ ඩිරෙක්ට් ෆැමිලි එකට ඒ කියන්නේ ඔයාගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඒගොල්ලන්ට ටිකට් හම්බෙනවා මම ඩුබායි ඉන්න කාලේ දෙපාරක් අම්මාවයි තාත්තාවයි ගෙන්න ගත්තා නිකන් ඒගොල්ලන්ට වැකේෂන් වලට එකපාරක් මම අම්මාවයි තාත්තාවයි අයියා බලන්න නිව්සීලන්ත යවුවා ඒ ඇත්තටම කියනවා නම් මේ නිව්සීලන්ත ටිකට් එක ඩුබායි ශ්‍රී ලංකා ටිකට් එක මොකක් හරි ගණක් කිව්ව ශ්‍රී ලංකා නිව්සීලන්ත ටිකට් එක හරිම ගණන්. ඉතින් ඒකෙන් මට විතරක් නෙමෙයි බෙනිෆිට් එකුනේ. මගේ පවුලයාටත් බෙනිෆිට් වුණා. ඉතින් ඒ වගේ දේවල් ගන්න පුළුවන් වෙන රස්තාවල් වලින්. ඊළඟට මේ වගේ පඩියක් දෙනවද මට? ඇත්තටම ලංකාවෙන් ඉඳන් ගන්න පුළුවන් පඩියක් නෙමෙයි ඒකලෝ දෙන්නේ. මම හිටි බිස්නස් ක්ලාස් එකේ. එතකොට ඉතින් ලක්ෂ 5-6 රේන්ජ් එකේ තමයි පඩිය යන්නේ. ඊළඟට ඒ ෆ්‍රීඩම් එක ඇත්තටම කැබින් ක්‍රූ ජොබ් එක කියන්නේ හරිම නිදහසක් තියෙන
ජොබ් එක. ඩුබායිවලදි හරිම නිදහසක් තියෙනවා. නැත්තම් රටටල ඇවිදින්න යද්දි හරිම නිදහසක් තියෙනවා. හරිම නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරියට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න තමන් තමා බලා ගන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන රටකට රස්සාව කරන්න ගියාම. මම පොත්වල කියවපු, මැගසින් වල දැකපු, ටීවී වල දැකපු රට රටවල් දේවල් ගොඩක් ඇත්තටම මගේ ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්නේ මේ කැබින් ක්‍රූ ජොබ් එක හින්දා. ගොඩක් අය තේරුම් ගන්නෑ මේ ජොබ් එක මොන වගේද. ලංකාවේ තියෙනවානේ පොඩි මතයක්, එක්කෝ හිතනවානේ හරි නෑ කියලා, නැත්තම් හිතනවා යම් පොඩක් මදිකමක් කියලා. මන් දන්නේ ඇයි කියලා නම් එහෙම හිතන එකක් තියෙනවා ලංකාවයාගේ. සමහරු ඉතින් මට කියන්න පටන් ගත්තා, අයියනේ ඔයා මේ ඩිග්‍රී එකක් තියාගෙන අර වගේ ජොබ් එකකට ජොයින් වෙන්න හදන්නේ, මට හොඳට පුළුවන් ඔෆිස් එකට වෙලා ජොබ් එකක් කරන්න. හැමෝටම සර් මැඩම් කියලා කතා කරන්න වෙනවා, කෑම බෙද බෙද. ඔයා මොකටද එහෙම එකක් කරන්නේ? එහෙම මට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. කාට සර් මැඩම් හරි සර් මිස් කියලා හරි කතා කළත් මට නම් එහෙම මදිකමක් කවදාවත් තේරුන්නේ නැහැ. මට පාඩුවක් වෙනවද, හා මගේ අතින් මොනව හරි යනවද, නැහනේ මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම දුකයි මට සමහර මිනිස්සු එහෙම හිතන එක ගැන. මොකද ඒගොල්ලන්ට පේන්නේ නැහැ මේකෙන් කොච්චර ඊට වඩා තේරුමක් තියනවද, ඊට වඩා කොච්චර බෙනිෆිට් එකක් තියනවද. ඇත්තටම ඇයි කැබින් ක්‍රූ කෙනෙක් ප්ලේන් එකේ ඉන්නේ කෙනෙක්වත් හරියටම තේරුම් ගන්න නැතුව ඇති කියලා මං හිතනවා. මං එහෙම කියපු ඒව අහගෙන හිටියනම් මට මේ ජීවිතේ ලොකුම ලොකු පාඩුවක් වෙනවා. මට මේ කවදාකවත් මේ එක්ස්පීරියන්ස් එකවත් මේ එක්ස්පෝෂර් එකවත් කවදාකවත් කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. මේ විදිහට සල්ලි ඉතුරු කරන්න හම්බෙන්නේ නැහැ. රට රටවල ඇවිදින්න හම්බෙන්නේ නැහැ. රට රටවල අම්මලා තාත්තලා යවන්න හම්බෙන්නේ නැහැ. මොකවත් කරන්න හම්බුන්නේ නැහැ. එහෙනම් ලෝකෙ ගැන තිබ්බ ගොඩක් අදහස් වැරදි කියලා හිතෙන්නේ මෙහෙම රස්සාවකට ගිහිල්ලා වෙන රටකට ඉඳලා, ස්පෙෂලි ඩුබායි වගේ තැනක. මොකද ඩුබායි ගොඩාක් මල්ටිකල්චරල් සිටි එකක්, නැෂනැලිටීස් හැම එකක්ම වගේ හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම සිටි එක ඉඳගෙන අර ලංකාවේ ඉඳගෙන මට ලෝක ගැන තිබ්බ අදහස් කොච්චර වැරදිද කියන එක තේරුම් ගන්නත් මට පුළුවන් වුණේ ඇත්තටම මම එළියට ගිහිල්ලා ලෝකෙ බලන්න ගිය හින්දා. මිනිස්සෙක් විදිහට ඒ වගේ එක්ස්පෝෂර් එකක්, ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම ගොඩක් වටිනා. මං නම් හිතන්නේ හරියට ගොඩක් අය තේරුම් ගන්නෑ. ඒ වුණාට තේරුම් ගන්න නැති හින්දා වැරදියට තමයි ගොඩක් අය හිතන්නේ. ඉතින් ඒ වගේ දේවල් හිතන්න යන්න එපා. ඔයාලගේ ජීවිතේ මොන හරි ගෝල්ස්, මොන හරි අරමුණු, මොන හරි ඩ්‍රීම්ස් තියනවා නම් ඒව වෙන කෙනෙක් කිව්ව පලියට නැති කර ගන්න යන්නත් එපා ඔයගොල්ලෝ. ඒක තමයි මම නම් කියන්නේ. දැන් මම ටිකක් කතා කරන්න ඔයාලත් එක්ක මේ මට ඇවිල්ලා සමහර නංගිල මලිලා කියන ප්‍රශ්න. ඉංග්‍රීෂි ටික හදාගන්නේ කොහොමද? ඉංග්‍රීෂි තමයි ප්‍රශ්නේ එහෙම කියලා. කියලා මට කියනවා උගන්නන්න පුළුවන්ද කියලා. අනේ මට උගන්නන්න නම් තේරෙන්නේ නැහැ. මම ඔයගලන්ට ටිප්ස් කියන්නම්. මම කොහොමද ඉගෙන ගත්තේ? හරි දැන් ඔයගොල්ලෝ කලබලෙන්නපා. ඔයගොල්ලෝ කියයි ඔයා නා රට ගියානේ, ඔයා එතකොට ඉගෙන ගත්තනේ එහෙම කියලා. දෙම රට යනකොට තාම 4:06 ආවා. ඒ රටේ ඉංග්‍රීෂි තමයි ගොඩක් භාවිතා වෙනවා. ඉංග්‍රීෂි. ඉතින් මට ඉංග්‍රීෂි තමයි පුදු වෙලා ඇවිල්ලා හිටියේ. හැබැයි ඒ රටේ තියෙනත් ග්‍රැමටිකලි හරියටම කරෙක්ට් ඉංග්‍රීෂි එකක් නෙමෙයි. ටිකක් අර කැඩිච්ච ඉංග්‍රීෂි එකක් වගේ තියෙනවා. ඉතින් මම මෙහි ඇවිල්ලා ග්‍රැම ආයෙ මුලින්දන් ඉගෙන ගන්න උනා. ඇත්තටම මම ග්‍රැම හොඳට ඉගෙන ගත්ත පොත් කියලා. මං පොඩි කාලේ ඉඳන් ආසයි පොත් කියවන්න. එකපාරට ෂේක්ස්පියර් පොත් කියවන්න ගන්න එපා. මම කියන්නේ අර චූටි පොත්වල ඉඳන් පටන් ගන්න. සින්ඩරෙල්ලා එකක් කියවන්න. ඒක හොඳට කියව ගන්න පුළුවන්. ඊට පස්සේ එකක් වෙන එක පොතකට යන්න. අර ඉනි බ්ලයිටන් කියලා තියෙනවා. ෆේමස් 5. ඒව හරි සරල ඉංග්‍රීසි වලින් හදපු ළමයිට ලියපු පොත්. ඒකක් කියවන්න ගන්න. ටික ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ඇඩ්වාන්ස් කරන්න ඔයාලා කියෝන එක. ඊළඟට ඉංග්‍රීසි ෂෝස් බලන්න, ඉංග්‍රීසි මූවීස් බලන්න. වචන ප්‍රනවුන්ස් කරන විදිහ, උච්චාරණය කරන විදිහ ඔයගලන්ට අල්ල ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි නංගිල මල්ලා, දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ ඇයි ඉක්මනට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි කියන ප්‍රශ්නේ. ඒකට ලොකුම හේතුව තමයි භාවිතයේ නොමැතිකම. ඩේ ටු ඩේ අපේ ලයිෆ් වල ඉංග්‍රීසි පාවිච්චි වෙන එක අඩුයි. ඒක හින්දා තමයි රටෙන් ගිහින් ආපු ගමන් මට තමයි 6:00, එතකොට අයියට 14:00. එතකොට අපේ අම්මා කරපු වැඩේ තමයි දැන් ලංකාවට ආවම අනිවාර්යෙන් කොහමද සිංහල ඉගෙනගෙනවනේ ආපහු මුලින්දලා. එනවාට ඉංග්‍රීසි ටික දැන් එහෙ ඉඳන් ආපු ඉංග්‍රීසි ටික අමතක වෙයි කියලා අපේ අම්මා දාපු නීතිය තමයි මට අයියට ගියා. මීට පස්සේ ඔය දෙන්නා ගෙදරදී සිංහලෙන් කතා කරන්නේ, ඔය දෙන්නා ඉංග්‍රීසි වලින් තමයි මීට පස්සේ කතා කරන්නේ කියලා. ඉතින් ඒ දාපු නීතිය අදටත් තියෙනවා. අදටත් අයියත් එක්ක මම කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. අම්මා ඒ නීතිය දැම්මේ නැත්තම් අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික අමතකනවා. මොකද පාවිච්චි වෙන්නේ නැති හින්දා. ඉතින් ඒකයි ඕගලන්ටත් මම කියන්නේ. ඕගලන්ට පාවිච්චි වෙන්න තමයි ඉංග්‍රීසි හොඳ වෙන්නේ.
පාවිච්චි කරන්න ඕනේ එදිනදා පාවිච්චි කරන්න ඕනේ අයියයි මායි පටන් ගත්තනේ ඉංග්‍රීසි වලින් කතා කරන්න ඊට පස්සේ මට ආපහු 9 10 වසරේදී මගේ හොඳම යාළුව මට හම් වුණා මගේ ඉස්කෝලේ මම ඉංග්‍රීසි මීඩියම් ඉස්කෝලකට නෙමෙයි ගියේ මම ගියේ කොන්වෙන්ට් එකකට ඉංග්‍රීසි ටිකක් වැඩිපුර චුට්ටක් භාවිත වුණා තමයි ඒනට එහෙම මේ ඉංග්‍රීසි වලින් ළමයි කතා කරගන්නේ නැහැ හැබැයි ඔය අස්සේදී තමයි මගේ හොඳම යාළුවා මට මීට්ුනේ අපි දෙන්න මීට්ුනේ පොතක් හින්දා අපි දෙන්න ඇත්තට මීට්ුනේ හැරි පොටර් පොත හින්දා එයාගේ යතේ තියෙනව දැකලා මම ගිහින් කතා කරා යට ඔයත් කියනවාද මාත් කියනවානේ එහෙම කියලා තමයි අපේ යාළුවකම එහෙම තමයි ඩිවලොප් වුනේ ඉතින් ඒ හින්දා නිකන් කියා නොකිය අපි දෙන එක ඩිස්කස් කළා හිතාගත් එකක් නෙමෙයි ඒ පොත හින්දාත් වෙන්නේ ඉතින් ඒ පොත කියනවා නම් ඒකේ තියෙන ගැන කතා කරන්න වැඩිය හොඳ ඉංග්‍රීසිනේ ඒ හින්දා අපි දෙන්නත් ඉංග්‍රීසි වලින් කතා කරන්න පුරුදු වුණා ඉස්කෝලේදීත් ඒ හින්දා මගේ තවත් අර භාවිතයේ තියෙන එක වැඩි වුණා. දැන් අයියත් එක්ක ගෙදරදී කතා කරනවා මගේ යාළුවත් එක්ක ඉස්කෝලේදී කතා කරනවා. ඒක උනාර භාවිතා වෙනවනේ. මම ඕගලන්ටත් කියන්නේ ඉංග්‍රීසි පාවිච්චි කරන්න හුරු වෙන්න. ටියුෂන් ක්ලාස් යනවා තමයි. යන්න එපා කියන්නේ මං. ටියුෂන් ක්ලාස් යන්න. ටියුෂන් ක්ලාස් එකක් යනවා නම් කියමුකෝ අපි සතියට එකපාරයි යන්නේ කියලා. ඉතින් සතියට එකපාරයි නේ එතකොට. එතකොට මදිනේ පාවිච්චි වෙන්නේ. ඒකයි මම කියන්නේ හොඳම දෙයක් තමයි ඔයගොල්ලෝ පුළුවන් නම් ගෙදර ඉන්න නංගී මල්ලී අයියේ අක්කේ මාමෙක් නැන්දේ අම්මා තාත්තා හරි කමන්නේ අල්ලගෙන පොඩ්ඩක් අනේ මට මේක පුරුදු වෙන්න ඔයාලත් මාත් එක්ක පුරුදු වෙන්නක කියලා චුට්ටක් try කරන්න ඉංග්‍රීසි කතා කරන්න ගෙදරදී. ඒක තමයි ඇත්තටම කියනවා නම් මගේ ලොකම ටිප් එක. බැරි බැරි ගාතේ හරි කමන්නේ නැහැ. චුට්ට හරි කැඩි කැඩි හරි ඉගෙන ගන්න. මොකද කැඩි කැඩිත් දැන් කතා කරන්නේ මට කතා කරන්න බෑ හරියට කියලා. බෑ කියලා හිතුවොත් කවදාක්වත් දැන් හරියන්නේ නැහැ නේ මේක. යාළුවෙක් හරි හොඳ යාළුවෙක් ඉන්නවා. ඔය දෙන්නට එකම ගෝල් එක නම් තියෙනවා. ඔය දෙන්නම කැමති නම් කැමති ක්‍රූන්ඩ. ඉතින් අදින් ඉඳන් හිතා ගන්න අපි දෙන්න සිංහලෙන් කතා කරන්නේ අපි දැන් ඉංග්‍රීසි වලින් ඔන්න කතා කරනවා පොඩ්ඩක් කෝල් එකක් දීලා හරි කතා කරන්න යාළුවොත් එක්ක ටෙක්ස්ට් මැසේජ් කරනවා නේද ඉතින් සිංහල වචන ඉංග්‍රීසි වලින් ලියන්න නැතුව ඉංග්‍රීසි වචන පොඩ පොඩ හරි දාලා ලියන්න පුරුදු වෙන්න කාත් එක්ක හරි පාවිච්චි කරන්න පුරුදු වෙන්න එතකොට ඔයගලන්ට මේක හරියනවා ඒක තමයි මම කියන්නේ තේනද දැන් මගෙන් සමහරව අහලා තිනවා මේ රට ගිහින්ද ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කියලා. නෑ. ඇත්තරම නෑ. එතන මොකද දන්නවද වෙන්නේ? එතන භාවිතාවෙන් ඉංග්‍රීසිට ෆෝස්ෆුලි එක ඉගෙන ගන්න වෙනවා. කොහොම හරි බලෙන් හරි ඉගෙන ගන්න වෙනවා. ඒක එතන ගිහින් වැටුනහම. ඒක ඉතින් ඕනේ භාෂාවකට එහෙමයි. එකපාරට ෆ්‍රාන්ස් ගිහිල්ලා එතන ජීවත් වෙන්න පටන් ගත්තොත් ඉබේම ෆ්‍රෙන්ච් පුරුදු වෙනවා. මොකද එතන භාවිතාවෙන් මේක. එහෙම රට ගිහින් ඉගෙන ගන්න ඕනි කියලා එකක් නෑ. ලංකාවේ ඉඳලා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්ත මගේ ඕලෙන තරම් යාළුවෝ ඉන්නවා. මොකද ඒගොල්ලෝ කලේ මං කිව්වා වගේ ගෙදරදී හරි කාත් එක්ක හරි ළඟ කෙනෙක් එක්ක පුරුදු වුණා ඉංග්‍රීසි කතා කරන්න. ඒකයි මම කියන්නේ. ගෙදර ඒ එන්වයරන්මන්ට් එක හදාගන්න. දැන් මං කියන්නේ මගේ යාළුවත් ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙච්ච කෙනෙක් කියලා. ගෙදරදී අයියා අක්කයි කතා කරගන්නවා ඉංග්‍රීසි වලින්. මායි අයියායි මගේ ගෙදරදී කතා කරා. එහෙම එහෙම ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුරුදු වෙන්නේ. එතකොට ඕකලන්ට ඉබේම උක හරියනවා. ඉතින් බෑ බෑ නෑ බෑ ලැජ්ජයි කියලා ඉන්න එපා. පාඩුවේ වෙන්නේ කාටද පාඩුවේ ඉන්නේ ඔයාලටමයි. දැන් සමහර නංගිල මල්ලේ ඉන්නවා මට ඇවිල්ලා කියනවා. අනේ අක්කි මට අපිට තේරෙන්නේ නැහැ මේක ඔයා සිංහලෙන් හදලා දාන්නකෝ කියලා. ඒක මට වෙලා පොඩ්ඩක් හිතෙනවා තේරුමක් නැති දෙයක් කියලා. මොකද ඔගොල්ලෝ මේ ඩ්‍රීම් එකට මේ ජොබ් එකට යනවා නම් උනන්දු නම් අනිවාර්යෙන්ම ඔගොල්ලෝ ඉංග්‍රීසි ටික හදාගන්නම ඕනේනේ. ඉංග්‍රීසි ෆ්ලුවන්ට් වෙන්න ඕනේ. ඒ කියවන්න, ලියන්න, කතා කරන්න තුනම පුළුවන් වෙන්න ඕනේ. මම කියන්නේ ඉංග්‍රීසි 100% පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා නැහැ. ඒනට සාමාන්‍ය කෙනෙක් එකතු වෙලා කතා කරන්න ෆ්ලුවන්ට් වෙන්න ඕනේ. දැන් හැමදාම නැහැ ඉංග්‍රීසි ඒවා බලන්න බෑ ඒක තේරෙන්නේ නැහැ කියලා හිතලා වැඩක් නැහැනේ. දැන් මම සිංහල වීඩියෝ එකක් හදුවා කියනකෝ. එතකොට ඕගොල්ලෝ නම් කියයි හරි ෂොක් ෂොක් සිංහල වීඩියෝ එකම ආරයි මට හැමදේම තේරුණා හරි මං ඩ්‍රීම් එක ගැන දන්නවා කියලා නිකන් ඉන්නවා. ඉතින් එතකොට හරිද? අතට කවද්ද යන්නේ ජොබ් එකට? ඉන්ටර්නැෂනල් එයාලයින් එකට. සිංහලෙන් වීඩියෝ එක හදුවාම තේරෙනවා තමයි. තේරිලා එතනින් නැවතුලා මදි නේද? එතනින් එහාට යන්න ඕනේ. ඔහො ඔයගොල්ලෝ වරදලා නම් හිතන්න එපා මම ඔයගොල්ලන්ගේ හොඳටමයි මම මේක කියන්නේ. මගේ ලොකුකමකටවත් මම ආඩම්බරයටවත් නෙමෙයි මම මේ හදන්නේ ඉංග්‍රීසි වලින් වීඩියෝ. ඔයගොල්ලෝ දැන් කොච්චර ඩ්‍රීම් කර කර හිටියත් කොච්චර හිනවම හිටියත් මගේ ඩ්‍රීම් එක තමයි මේක කියලා නිකන් ඉඳගෙන හිටියත් ඒක හම්බෙන්නේ නැහැ නේ. ඉතින් ඒ ඩ්‍රීම් එක තියනවා නම් ඒක ෆොලෝ කරන්න ඕනේ. ඒකට අරමුණක් තියනවා. ඒක හැබෑ කරගන්න ඕනේ. ඒකයි මම නම් ඇත්තටම සිංහලෙන් ඊට පස්සේ වීඩියෝ හදන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මොකද ඇත්තටම ඕගලන්ගේ පරමාර්ථයට ඕගලන්ගේ අර ඇත්ත ගෝල් එකට මට නම් හිතන විදිහට උදව්වක් වෙන්නේ නැහැ ඒකෙන්. ඕගලන් තේරුම් ගත්තා කියලා මදිනේ. තේරෙන්න හදන්න පුළුවන් මට වීඩියෝස්.
තේරුම් ගත්ත කියලා මදි නේවුනාට නේද ඔයගලගේ ලොง ටර්ම් ගෝල් එක මොකද්ද කවුද හරි කැබින් ක්‍රූ කෙනෙක් වෙන්නේ ඉතින් එතෙන්ට පොඩි හරි පුෂ් එකක් දෙනවා නම් මම මේ ඉංග්‍රීසි වලින් හදන වීඩියෝ එකක් හරි මම විතරයි මේ මම කියන්නේ මගේ මේව බලන්න කියලා වෙන කෙනෙක්ගේ එකක් හරි බලලා පොඩ්ඩක් හරි පුෂ් එකක් හම්බෙනවා නම් ඔයගලන්ට හරි මට මේ 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 මට්ටමට මේක තේරුම් ගන්න පුළුවන් මට්ටමට මට තව චුට්ටක් වැඩ කරන්න තියෙනවා කියලා හැම පොඩ්ඩක් හරි පුෂ් එකක් තියෙනවා නම් මම ඒකට දෙන්න කැමතියි. ඔයගලගේ ලොง ටර්ම් ගෝල් එක ගැන හිතන්න. ඒකට තමයි මම ඔයගලන්ව රෙඩි කරවන්න හදන්නේ කියලා. ඉතින් ඒකයි මම මේ කාවත් හැලු කරන්නවත් පාත දාන්නවත් කියන දෙයක් නෙමෙයි. ඔයගලන් උනන්දු කරාණ්ඩයි මම මේ try කරන්නේ. දැන් තේරෙනවද? නේ හිතන්න එහෙම පොඩ්ඩක් හිතන්න. ගොඩක් මගේ වීඩියෝස් වල මම එහෙම බර වචන දාන්නේ නැහැ සරල විදිහට තමයි මම සරල ඉංග්‍රීසි වලින් තමයි හදන්නේ. ඉතින් ඒව බලලා ඔයගලන්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කියන්න. නංගි කෙනෙක් හිටියා එදා කලින් වීඩියෝ එකක් බලලා අක්කේ හරි මට දැන් ගොඩක් වගේ තේරෙනවා. හැබැයි මෙන්න මේ කැලේ තේරුන්නේ නැහැ මට කියන්නකෝ මොකද්ද ඒ කියන මට තේරුන්නේ නැහැ කියලා. ඉතින් කමන්නේ මම හරි සතුටුයි ඔයගොල්ලෝ try කරනවා නම් පොඩ්ඩක් try එකක් දෙනවා නම් ඊළඟට දැන් මට ඔයගොල්ලෝ මොනා හරි කතා කරන්න ඕන නම් ඔයගොල්ලත් එක්ක. එතකොට මම කැමති ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් එවනවා නම් messages hari comments hari danawana etakota hari ogollo ara baavitha karanna chuttak huru wen hinda ekka sentence ekak ekka vaakyayak liyenawana eke wacana 10en wacana 5 nan english alin liyanna eka hari liyanna kamanne ha ehema hari liyeliye poddak purudu wenda ekata thawa ekak thamai dan me mallila ehema ewilla kiyana mata ane apita hina wenawa me lankawe aya english waradunama kiya මට නම් තේරෙන්නේ නැහැ ඇයි මේ ලංකාවේ අයට ඉංග්‍රීසි වැරදුනහම හිනා වෙන්නේ කියන එක. අපි නේටිව් ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකක් නෙමෙයි. ඒගොල්ලන්ට කියන්නේ ස්කොට්ලන්ඩ් පැත්තේ ගිහින් ඉන්න ස්කොටිෂ් මිනිස්සෙක්ට කතා කරලා එන්න කියලා. එතකොට බලා ගන්න පුළුවන් ඔයි කාටද හිනා යන්නේ කියලා. මම ඩුබායි වල අවුරුදු 6ක් හිටියා ඉංග්‍රීසි ෆ්ලැට්මේට් කෙනෙක් එක්කනේ UK ගර්ල් කෙනෙක් එක්ක. ඉතින් එයාටත් ඉංග්‍රීසි පැකිල්ල වෙලාල් තියෙනවා. ඉතින් කවුරුත් හිනා වෙන්නේ නැහැ. ඒකට ඉංග්‍රීසි මිනිස්සුන්ටත් ඉංග්‍රීසි වැරදෙන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම එකේ ඇයි මේ ලංකාවේ මිනිස්සු හිනා වෙන්නේ කියන එක නම් මට ටිකක් තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක ගණන් ගන්න යන්න එපා. එච්චරයි මම නම් කියන්නේ. මම දන්නවා ඕගොල්ලන් චුට්ටක් වෙලාවකට ඩිස්කරේජ් වෙනවා, චුට්ටක් ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ පාවිච්චි කරන්න try කරන එකත් නතර කරගන්නවා. එහෙම කරන්න යන්න එපා. ඒගොල්ලන් හිනා වෙන්නේ කියලා ඕගොල්ලෝ නිකන්. නතර කළොත් එහෙම පාඩු වෙන්නේ ඔයාලටමයි. මම කිව්වනේ මගේ ඕපන් ඩේ එකෙත් එහෙම වුණා කියලා. ඉංග්‍රීසි වලින් වාර කොන්ෆිඩන්ට් ඕවර් කොන්ෆිඩන්ට් වෙලා හිටපු කට්ටිය තමයි අන්තිමට ෆේල් වුණේ ඉතින්. එහෙම හිනා වෙන්න යන්නත් එපා ඕගොල්ලෝ. කවුරුත් කිනේව ගණන් ගන්නත් එපා ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. ප්‍රැක්ටිස් කරන්න. දිගටම ප්‍රැක්ටිස් කරන්න. හිනා වෙන අයට හිනා වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන කලින් මම මගේ සාමාන්‍යයෙන් ගොඩක් අහන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒක ටග් ගල මම උත්තර දෙන්න try කරන්න. සමහර බොයිස්ලා දන්නේ නැහැ මේ කැබින් ක්‍රූ කෙනෙක් එයාලටත් වෙන්න පුළුවන් කියලා. බොයිස්ලාට වෙන්න පුළුවන් කැබින් ක්‍රූ වැඩිපුර ගන්න ගර්ල්ස්ලා තමයි. ඒ වුණාට හැම එයාලයින් එකම අනිවාර්යෙන් බොයිස්ලා ගන්න ඕනේ. ඒක සේෆ්ටි ඉෂු එකක්. හැම ප්ලේන් එකේම ප්ලේන් එකේ සයිස් එකේ හැටියට තමයි දැන් සාමාන්‍යයෙන් ප්ලේන් එකක 17ක් ඉන්නවා කියමු 17න් අඩු ගානේ 3 දෙනෙක්වත් බොයිස්ලා වෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔයගලන්ට චාන්ස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන් ඉන්නා මේ ගර්ල්ස්ලට විතරයි මේක හදලා තියෙන්නේ කියලා නෑ. බොයිස්ලාට ඇප්ලයි කරන්න පුළුවන්. තව එකක් තමයි මේ ලංකාවේ ලේඕවර් එක. දැන් නම් මේ පොඩ්ඩක් මේ කොවිඩ් හින්දා ලේඕවර්ස් ඔක්කොම නවත්තලා ලංකාවේ තියෙන එක. හැබැයි නැත්තම් සාමාන්‍යයෙන් කොරෝනා වලට කලින් කියමුකෝ. එතකොට ලංකාවේ ලේඕවර් එකක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ෆ්ලයිට් එක ඇවිල්ලා මෙහි පෑ 24ක් ඉන්නවා. සමහර ෆ්ලයිට් එකක් පස්සේ ආව පෑ 36ක් ඉන්නත් පෑ 24ක් හෝ 36ක් ඉන්න දෙකක් තියෙනවා. ඉඳලා තමයි යන්නේ. එතකොට ඒ හෝටල් එකට අහම ඉතින් අනිත් කට්ටිය ඉතින් එතන ඉන්න මම නම් කරන්නේ ටග්ගල ෂවර් එකක් දාගෙන අම්මලා එනවා මං ඉතින් පැනලා අම්මලත් එක්ක යනවා ගෙදර. ඒ 24 hours ඇතුලේ ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් ලංකාවට අහම ගෙදර යන්න පුළුවන්. ඉතින් ඒක හරි ෂෝක්. ඒකයි වෙන ජොබ් වල නැති ඔපචුනිටි එකක් තමයි ඇත්තට මේක. දැන් වෙන ජොබ් වලට ගියාම හිර වෙනවනේ. අවුරුද්දකට පාරක් මාස 6කට පාරක් වගේ නෙන්න හම්බෙන්නේ. සමහරවිට අවුරුදු දෙකකට පාරක් තමයි එන්න හම්බෙන්නේ. දැන් මේ ජොබ් එකේදී හිම එකක් නැහැ. හරිම ෂෝක්. මට මාසෙකට එකපාරක් හරි ලංකාවේ එන්න පුළුවන් වුණා. දැන් මම ලැන්ග්වේජ් ස්පීකර් කෙනෙක් හින්දා මම සිංහල ස්පීකර් කෙනෙක් හින්දා සිංහල කියන්නේ ලංකාවේ ෆ්ලයිට් එක අනිවාර්යෙන් සිංහලී ස්පීකර් කෙනෙක් ඉන්නම ඕනේ. හින්දා සාමාන්‍යයෙන් ලංකාවට ලංකාවේ ෆ්ලයිට් වැඩියෙන් හම්බෙනවා. අනිත් ෆ්ලයිට් ඔක්කොමත් හම්බෙනවා. ආයේ දවස් 4ක් 5ක් ඔෆ් එක දිගට තියෙනවා නම් මං කරන්නේ ටග්ගල ටිකට් එකක් අරන් එහෙන එක. ඩුබායි ලංකාව අතර පැය 4ක වගේ ෆ්ලයිට් එකක්. ෆ්ලයිට්ස් උත් තියෙනවා දවසට 2ක් 3ක් ඒ දවස්වල තිබුණා. ඉතින් මං කොහොමද ඩිස්කවුන්ට් ටිකට් හම්බෙන්නේ? ලේසි වැඩි. හරිම ලේසි. නිකන් බස් එකේ පැනලා
කොහරි යනවාගේ තමයි ඇත්තටම කියනවා ප්ලේන් එකේ නැගලා ටොක් ගාලා එනවා වගේ ටක් ඉඳලා ගෙදර යනවා පහව කොරෝනා වලට කලින් හොඳේ දැන් දැන් වෙනස් දැන් ඉතින් ඔක හරියන ටිකක් කල්යයි තව හන එක තමයි පළවෙනි පාරෙන්ම කැබින් ක්‍රූ ජොබ් එකට යන්න පුළුවන්ද ඕ මම පළවෙනි පාරෙම තමයි කැබින් ක්‍රූ ජොබ් එකට ගියේ මීට කලින් කවදාකවත් එයාලයින් එකකට අප්ලයි කරලත් නැහැ වෙනම මීට කලින් ජොබ් එකක් හරියට කරලත් නැහැ මම ඉන්ටර්න්ෂිප් එකක් තමයි පොඩ්ඩක් කළේ මට ජොබ් එක්ස්පීරියන්ස් කියන එක තිබෙත් නැහැ ඉන්ටර්වියු එකේද ගොඩක් ඇහුවා මේ ජොබ් එක්ස්පීරියන්ස් අරවා මේව ගැන ඒ වලට හරියන්න මගේ මොන හරි වෙන තිබ්බ එක්ස්පීරියන්ස් වලින් උත්තර ටිකක් දුන්නා ඊළඟට අනිත් එක තමයි එකපාරක් try කළා fail වුණා කියලා අතරින්නත් එපා නිකන් ආයෙ ආයෙ try කරන්නත් පුළුවන් දෙ තුන් පාර try කළා එන අයත් ඉන්නවා හතර පහ පාර try කළා එන අයත් ඉන්නා ඉතින් පාරෙන් යන්නත් පුළුවන් පාරවල් දෙක තුනක් try කරලා යන්නත් පුළුවන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ හරි මම දැන් කියනනම් ඔගලන්ට තියෙන ලොකුම ප්‍රශ්නය cabin crew course airline diploma කරන්න ඕනේද දැන් මේ හැවට පස්සේ මම TV එකේ හැමෙනෙම් දකින්න අර පියට බාර් එකක් වගේ යනවා airline diploma cabin crew course කරන්න කියලා කරන්න ඕනේද මගේ ආන්සර් එක තමයි නෑ එපා බොරුවට සල්ලි වියදංගන වැඩක් විතරයි especially ogolo international airline එකකට නම් යන්න හිතන් ඉන්නේ Emirates Qatar Etihad ඔය තුනකට නම් ඔගල යන්න හිතන් ඉන්නේ කරන්න එපා මේ airline course diploma කියන ඒවා ඔගලට Sri Lankan airline එකකට නම් ඔගල යන්න හිතන් ඉන්නේ එතකොට නම් පොඩ්ඩක් ප්‍රයෝජනවත් වෙයි ඒක මොකද මෙහෙ මොකක් හරි තියෙනවනේ aviation college එක ඒකේ තියෙන diploma එක හදලා තියෙන්නේ Sri Lankan airlines එක අන්නුව හරි බලාගෙන හරි තමයි හදලා තියෙන්නේ මම දන්න විදිහට නම් මම කවදාකවත් ඒක කරලා නැහැ හැබැයි ඉන්ටර්නැෂනල් එයාලයින් එකකට යනවා නම් කිසිම ඇඩඩ් බෙනිෆිට් එකක් ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් නැහැ ඒකට හේතුව මම කියන්නම් ඔය හැම එයාලයින් එකේම එයාලගේම සිස්ටම් එකක් එයාලගේම සර්විස් ස්ටෑන්ඩඩ්ස් එයාලගේම සේෆ්ටි ඇන් එමර්ජන්සි ප්‍රෝටෝකෝල්ස් ඒ හැම එකක්ම වෙන සිස්ටම් එක තනිකර වෙනස් එයාලයින් එකකින් එයාලයින් එකට හැම එයාලයින් එකටම තියෙනවා එයාලගේම නිකන් පර්සනැලිටි එකක් වගේ එකක් මේ එයාලයින් එකේ තියෙන සර්විස් එක වෙන විදිහ නෙමෙයි මේ එයාලයින් එකේ තියෙන්නේ මේ එයාලයින් එකේ එක නෙමෙයි අර එයාලයින් එකේ තියෙන්නේ කටාර් එකේ සර්විස් ස්ටෑන්ඩඩ්ස් උයි එමිරේට්ස් එකේ සර්විස් ස්ටෑන්ඩඩ්ස් තනිකර වෙනස් ඔයාලා එහෙ ගිහින් ඉගෙන ගන්න එකක් මේ එයාලයින් එකට අදාළ නැහැ සේෆ්ටි ඇන් එමර්ජන්සි ප්‍රෝටෝකෝල්ස් හොඳටම වෙනස් ඒක කියන කමාන්ඩ්ස් වෙනස් අපි දැන් එයාලයින් එකකට ට්‍රේනින් වලට ගියාම මොකක්ද ඒකලු කරන්නේ දැන් එමිරේට්ස් වලට මම ගියාම මොකද්ද උනේ එමිරේට්ස් ලා එයාලගේ සිස්ටම් එක මගේ ඇඟට කා වදිනකම්ම ඇඟේ මේක හිටිනකම්ම ට්‍රේන් කරනවා මාව නැවත නැවත ප්‍රැක්ටිස් කරනවා ඉතින් ඔයා අර ඩිප්ලෝමා හැකින් හරි එයාලයින් කෝස් එකකින් හරි ඉගෙනගෙන එන එකක් මොකක් හරි ඒ සිස්ටම් එක ඔයාගේ ඇඟෙන් යනකම්ම මෙයාලා මේක ඔයාගේ ඇඟට කාවද්දනවා ඒක තමයි සාමාන්‍ය වෙන්නේ එක්ස්ක්‍රූ කට්ටිය දැන් වෙන එයාලයින් එකකින් ඉඳලා ඇප්ලයි කරලා එන්නත් පුළුවන් හැම ඉන්නවා ගොඩක් අය මගේ බැච් එකේ දෙතුන් දෙනෙක්ම වගේ හිටියා වෙන එයාලයින්ස් වලින් ආපු කට්ටිය මම එතකොට කියනක් දැන් මගේ බැච් එකේ හිටියා නෝවිජියන් ගර්ල් කෙනෙක් නෝවේ වලින් ආපු එයා ස්කැන්ඩිනේවියන් එයාලයින්ස් එකේ ඉඳලා තමයි ආවේ ඉතින් අපි දැන් ට්‍රේනින් එකට යද්දී ඉවැකියුේෂන් එක ට්‍රේන් වෙන දවසක අපි එයා ඉවැකියුේෂන් එකේ වැරදිලා එයාට කියවුණා අර එයා ස්කැන්ඩිනේවියන් එයාලයින් එකේ කියපු කමාන්ඩ්ස් මොකද එයාට අර එයාලයින් එකේ එක කාවද්දලානේ තියෙන්නේ ඉතින් එයාට ඒක ඉබේම වගේ කියුණා ඉතින් ඒතර එයාටම hina ගියා ඊට පස්සේ ට්‍රේනර්ස් ලටත් hina ගියා ට්‍රේනර්ස් ලා කිව්වා මේ හරි හරි ඔයා දැන් ඉන්නේ එමිරේට්ස් වල දැන් එහෙම ඒවා කියන්න බෑ මෙහෙ හැමව පාවිච්චි කරන්න නෑ කියලා මගේ නම් යාළුවෝ නම් හිටියේ නෑ කවුරුත් එහෙම මේ ඒවියේෂන් කෝස් කරලා ආපු කට්ටිය කවුරුත් හිටියේ නෑ නිකම්ම ඇප්ලයි කරලා ආපු කට්ටිය තමයි හිටියේ ඒක විතර නෙමෙයි සර්විස් මම ඇත්තටම දන්නේ නැහැ මොනවද ඔය එයාලයින් කෝස් වලත් මොනවද ගන්න කියලා ඒ වුණාට හමරි සර්විස් ස්ටෑන්ඩඩ්ස් හරි සර්විස් වල තියෙන ටෙක්නික්ස් හරි ඔක්කොම මං හිතන්නේ වෙනස්. මගේ කසින් කෙනෙක් හිටියා එයා නම් ඕක ඔන්න ඒකකට ගියා. එයා නම් ඇත්තටම කැබින් ක්‍රූ වුණේ නෑ කවදාකවත්. එයා ආසාවට මං දන්නේ නෑ නිකන් මේ ලංකාවේ තිබ්බ ඒවියේෂන් කෝලෙජ් එකේ මොකක් හරි කෝස් එකකට ගිහිල්ලා එයා ඇවිල්ලා මාත් එක්ක දවසක් කතා කරනකොට ඉගෙන මම දැන් එමිරේට්ස් ගියාට පස්සේ එයා කියනවා මේ මෙහෙම නේද ට්‍රේ එක අල්ලන් යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉන්නකම මං ඔයාලට පෙන්න මේක ට්‍රේ එක නම් මේ පොත ට්‍රේ එක නම් එයා කියනවා මේ ඇඟිලි තුනෙන්ද කොහෙද ඇඟිලි තුනෙන්ද හතරෙන්ද මේ මෙහෙම නේද ට්‍රේ එක අල්ලන් යන්න ඕනේ වා කියලා. එහේ මම බැලුවා මේ මෙහෙම ට්‍රේ එක අල්ලන් ගියොත් එහෙම මේ
තියෙයි මේක පැසෙන්ජර්ගේ උඩ. ඒක හොඳ එකක් අහගන්න පුළුවන්. කොමනම් ට්‍රේන් අල්ලා යන්නේ බෑ ප්ලේන් එකේදී. ප්ලේන් එක පැදෙනවා, ගෑස් දෙනවා, උඩ යනවා, පාද යනවා. මම බිස්නස් ක්ලාස් එකේ හිටියේ. එහෙම අල්ලා යන්නේ බෑ ට්‍රේ හරීම බරයි. ඉතින් ඒකයි දැන් මං කිව්වා නෑ 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 එහෙමනම් කරන්නේ අපි නම් එහෙම කරන්නේ ඕක බිම තියෙයි කියලා. මොන හරි ජොබ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඊට වඩා වටිනවා. කස්ටමර් කෙයාර් එකේ ඉන්න පුළුවන් නම් ඊට ගොඩක් වටිනවා. ඊට වඩා හොඳයි ස්විමින් ටිකක් ඉගෙන ගන්න එක. ස්විමින් කියන එක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්. කැබින් ක්‍රූ කනෙක්ට් ඒක ඊට වඩා වටිනවා මේ අර වගේ ඩිප්ලෝමා එකක් කරනවට වඩා. නිකන් සල්ලි වතුර යන වැඩක් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. තව එකක් කියනවා. එයාලයින් වල තාම සිටුේෂන් එක COVID-19 හින්දා තාම නම් හොඳ නැහැ. සමහර යාළුවෝ ඉන්නවනේ තාම. ඉතින් එයාලට කතා කරද්දී එයාලා කියන්නේ එයාලගේ මාසෙට ෆ්ලයිට් 2යි 3යි වගේ තියෙන්නේ. ඒවත් සමහරවිට නැති වෙනවා, කැන්සල් වෙනවා. මම දැන් මේ ඉන්ටර්විව් වීඩියෝ එක, ඕපන් ඩේ වීඩියෝ එක අඳින්නේ මොනවද? මේ වීඩියෝස් ටික හැදුවේ ගොඩක් අය මාර්ගෙන් හැම වෙලේම මේක අහනවා. මොනවද ඉන්ටර්විව් එකේ තියෙන්නේ? මොනවද ඉන්ටර්විව් එකේ තියෙන්නේ? මොනවද අඳින්න ඕනේ? මොනවද අඳින්න ඕනේ කියලා හැමෝම අහනවා. ඒකයි මම මේ වීඩියෝ තුන හැදුවේ. ඉතින් චුට්ටක් ඉවසගෙන ඉන්න වෙනවා හැමෝටම. කවදා ආයේ රික්‍රූට් කරන්න ගනීද කියන එක බලමු අපි. මොන හරි විස්තරයක් මන් තියෙනවා නම් මං අනිවාර්යෙන් උගලන්ට කියනනම් ඒක. අපි වුණත් සමහර අය බලන් ඉන්නවා ආපහු කෝල් බෑක් කරයිද කියලා. දන්නේ ෂුවර් නැහැ ඒවා. එතකන් උගලන්ට තියෙන මොන හරි এডুকেෂන් තියෙන ඒවා ඉවර කරගන්න. දැන් ඉංග්‍රීසි ප්‍රශ්න තියෙන කට්ටිය ඒවා ටික ටික හදාගන්න මේ හොඳම කාලය තමයි උගලන්ට ඒක හදාගන්න පුළුවන් කාලය. එතකොට රෙක්‍රූට්මන්ට්ස් පටන් ගත්ත ගමන් උගලන්ට ටින්ගල යන්න පුළුවන්. එමරට්ස් විතර නෙමෙයි කටා, ඉතිහාස, ඒ වගේ ඒවා මොනවා හරි ගැන රෙක්‍රූට්මන්ට්ස් තියෙනවා කියලා විස්තරයක් දැනගත්තොත් මම අනිවාර්යෙන් උගලන්ට කියන්නම්. හරිද? මේ වීඩියෝ එක මට නම් පේන්නේ හරිම හරි දිගට තවා මේ වීඩියෝ එක වැටෙන්නේ. හරි කමන්නේ. මට උමනවලා තිබ්බේ මේ එකපාරින්ම සිංහලෙන් කියන්න ඕනේ වටික කියලා දාන්න. මොකද මං කිව්වනේ මං ආපහු ඉංග්‍රීෂ් වලින් වීඩියෝ හදන මිසක් සිංහලෙන් හදන්න වැඩි යන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට්ස් වල දාන්න. මම අනිවාර්යෙන් ආයවලට රිප්ලයි කරනවා. මම කිව්වනේ මම මේ channel එක පටන් ගත්තෙම මේ වගේ කැබින් ක්‍රූ ජොබ් එකකට යන්න ඉන්න බලන් ඉන්න නංගිල මල්ලට උදව් වෙන එක, ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න යන්න ආසාව තියන අයට උදව් වෙන එකද තමයි මම මේ channel එක හැදේ. Emirates and traveling දෙක focus කරගෙන තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් මම ආසයි ඒව ඔක්කොම කට්ටියට කියලා දෙන්න. මගේ Instagram page එකක් තියෙනවා. මේ ළඟදී තමයි Instagram account එක හැදුවේ. ඉතින් තාම මම පරණ photos දානවා. අවුරුදු 6ක් දැන් ට්‍රැවල් කරපු ඕනේ තරම් තැන්වල ෆොටෝස් තියෙනවානේ. ඔයාලා ආසනම් ට්‍රැවල් කරපු ෆොටෝස් බලන්න, ට්‍රැවල් කොහෙද ලෝකල් කොහෙද කොහෙද ගිහිල්ලා තියෙන කියලා බලන්න, මොන මොනවද කරලා තියෙන කියලා බලන්න, Instagram page එකට එන්න ඇවිල්ලා බලන්න. ඒ වගේම තමයි Instagram එකේ message එවන්න ඕන තරම් ප්‍රශ්න නැහැ. මම අර කලින් කිව්වා වගේ පුළුවන් තරම් මාත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න try කරන්න. මම ඒක ලොකු කමකටවත් ආඩම්බරයකටවත් නෙමෙයි කියන්නේ. ඒකට ඔයාලට පොඩ්ඩක් හරි practice වෙන හින්දා, ඔයාලන්ට පොඩ්ඩක් හරි හුරු වෙනවා නම් මං හින්දා මට ඒක සතුටක්. මම කිව්වනේ මම දැන් කොහොමවත් වීඩියෝස් ගොඩක් හදලා තිනවා Emirates ගැන. ඉස්සරහටත් තව වීඩියෝස් ගොඩාක් හදන්නත් තිනවා. මගෙන් එක එක අය රික්වෙස්ට් කරපු ටොපික්ස් ගොඩාක් තිනවා. ඒව ඔක්කොමත් හදන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් ඒවා බලන්න. අපි ඩුබායි වල හිටපු accommodation එක ගැන හදපු වීඩියෝ එකක් තියෙනවා. ඒක නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔයගලන්ට ඉංග්‍රීසි වලින් බලන්න ආස නැති වුණත් අඩුගානේ apartment එක මොන වගේද කියලා බලන්න ඒක බලන්න. මම යටත් link එක දාන්නම්. ඉංග්‍රීසි වලින් මං කියපු වීඩියෝ වල තේරුම මොකක් හරි කොටස තේරෙන්නේ නැත්නම් ඇවිල්ලා මගෙන් අහන්න ප්‍රශ්න නැහැ. මම තේරුම් කරලා දෙන්නම්. මේ ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ. ඔයගලන්ටම තේරෙනවා මේ ඉංග්‍රීසි ටික හදා ගන්න ඕනේ. ඒකට තමයි මං කියන්නේ හැම වෙලේම කියන්නේ භාවිතා කරන්න පුරුදු වෙන්න, පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒ වගේ environment එකක් පුළුවන් නම් වටේට හදා ගන්න නංගිලා මංගලියා අක්කලා අයලා යාළුවෝ අලගෙන ඔයාලගේ ජීවිතේ target එකක් තියෙනවානේ, goal එකක් තියෙනවා. cabin crew දවසක මම cabin crew කෙනෙක් වෙලා ලෝකෙ වටේ බලන්න යනවා කියලා. එහෙනම් ඒ target එක හැබැයි කරගන්න try එකක් දෙන්න. ඒකට english ටික නම් ඔයාගේ තියෙන ලොකුම challenge එක, අභියෝගය english ටික හදාගන්න එක. එහෙනම් ඒක හිමිට හිමිට හදාගන්න. ඒකට තමයි මම හැම වෙලේම ඔයගලන් encourage කරන්නේ. ඔයගලන් මම කියවනේ දැන් 1500ක් විතර කිව්වා. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. කිසි ප්‍රශ්න නැහැ මම අනිවාර්යෙන් උත්තර දෙනවා. එච්චරයි මට ඉතින් දැන් කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මේ දවස්වල COVID හින්දා හරිම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න. ඉතින් මම ආයෙ දවසක එන්නම් මගේ Aura in the Clouds channel එකේ video එකකින්.